විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද අද මගේ ගමන් සගයා මේ අපි ඔබ බොහෝ දෙනෙක් ප්‍රිය කරන පුද්ගලෙක් ඒ තමයි ජනක් ප්‍රේමලාල් ජනක සුබ සන්ධ්‍යාවක් අයිබෝන් 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 මම ජනක් ප්‍රේමලාල් ගැන මතකපද කතා කරද්දි මට හිතෙනවා ජනක් ප්‍රේමලාල්ගෙන් මේ මතකයන් විදිහට දෙයක් විමසනවා නම් මුලින්ම සිරිසේන ප්‍රේමලාල්ගේ මතකේ විමසා දැනගන්න එක ඒ කවුද කියලා ජනකයා කියයි ඒ මගේ තාත්තා පාසල් ගුරුවරයෙක් තාත්තා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදාගෙන පාසල් නාට්‍ය නිර්මාණය කළා. ඒවා පාසල් නාට්‍ය තරඟවලට එහෙම නැත්නම් වාර අවසාන විවිධ ප්‍රසංගයට වේදිකාගත කළා. එතකොට තාත්තයි නාට්‍ය පුහුණු වෙනවා පාසල් වෙලාවෙ පස්සේ. මමත් ඉස්කෝලේ ඇරිලා ඒ තාත්තේව පුහුණු කරන ආකාරය බලන් හිටියා. අන්නේ ඒ දැකීම තමයි මං හිතන්නේ අර පළමුවෙනි වස්තු බීජය මගේ හිතේ හැටගත්තේ මං හරි ආසයි ඒක දැන් තාත්තාව පුහුණු කරනවා ළමයින්ට උගන්වනවා බිර ගහනවා ළමයින්ට දෙබස් කීන හැටි උගන්වනවා රංගපාන හැටි උගන්වනවා ලොකු ආසාවක් ඇතුණා නාට්‍ය කලාවට මතන එතන තමයි මගේ කලා ජීවිතයේ මූලාරම්භය සිද්ධ වුණේ දැන් ජනක් අයගේ නාට්‍ය මම හිතන්නේ සියල්ලගම වගේ ඈත කාලින එහෙම වසර 13කින් 15කින් විතර නාට්‍යයක් කරලා නැහැ 13ක් විතර ඇතිනේ ජනකේ ඔව් සෑහෙන කාලෙකින් කරලා නැහැ මම හිතන්නේ රචකයා තාත්තා වැඩේ තියෙන්නේ මේ අපට මේ තොරණ පිටිපස්ස බලන්නත් උගන්වපු මනුස්සයා තමයි එතුමා ඒ කියන්නේ මේ මම දන්නේ ඒ කාලින් තම පිටපැත්තද පෙවුනේ කියලා ඒ කියන්නේ පිටපැත්ත පෙවුනායි කියන එක ඒක හාස්‍ය රලක් කිරීමක් හෝ ඒක වැරදි අර්ථයෙන් කවුරුත් ගන්න එකක් නෑ මම මේ කියන්නේ ඒ කියන්නේ පේන තොරණ නෙමෙයි ඒකට යහ පැත්තේ පිටිපස්සේ වෙන තොරණක් තියෙනවා කියලා පෙන්නනවා එතුමන්ට ඒක බොහොම විනිවිදව දකින්න හැකියාවක් තිබ්බා නාට්‍යයක් විදිහට අබුද්දස්ස කෝලම මම හිතන්නේ දර්ශනවාර බර ගණනක් පෙන්වන්න ඇති ඒ වගේම තමයි ඒක තාමත් මතකයේ තියෙනවා අපේ මේ නාට්‍යයට අවුරුදු 34ක් වෙනවා ඔව් තාමත් ඒ නාට්‍ය වේදිකාගත වෙනවා ඔව් පරණ කට්ටියම ඉන්නවද ජනකේ ඒක තමයි මම හිතන්නේ නාට්‍ය තිබෙන විශේෂත්වය මංගල දර්ශනික කියන මීට අවුරුදු 34කට ඉස්සෙල්ලා ඒ කාලේ අවුරුදු 24 වගේ නේ 84 එතකොට අවුරුදු 24 25 හිටපු අය දැන් අවුරුදු 60 සම්පූර්ණ කළා එතකොට අවුරුදු 25 දී රංගපාපු චරිතය අදත් රංගපානවා එතකොට මංගල දර්ශනේ රංගපෑ දීපානි සිල්වා සරත් කුලාංග රවීන්ද්‍ර යසස් සද්ධා උත්පලකන්දගේ ඒ ආදි ශිල්පීන් සියලු දෙනා සරත් චන්ද්‍රසිරි ඔව් ඒ 84 අවුරුද්දේ රඟපාපු චරිතයම තමයි අදත් රඟපාන්නේ ඔව් එතකොට මේ බලන්න සෑහෙන වයසින් මිනිස්සු කොච්චර වෙනස් වෙලා තියෙනවද සමහරුන්ට දැන් ඒක තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි දැන් ඒ කල මහලු චරිත වේනාටි දැන් පඬිතුමාගේ කවියාගේ මහලු චරිත ඒව වෙස්ගම් වන්න හරි අමාරු වුණා අවුරුදු 25 කෙනෙක්ව අවුරුදු 25 සරත් කුලාංගව අවුරුදු 75ක මහල් එක් කරන්නේ කොහොමද කියන්නේ නමුත් අද ඒක බොහොම පහසුයි ඒ වයස ඒගොල්ලෝ ගත කරන හින්දා ඉතින් මං හිතන්නේ අර එවැනි මේ නාට්‍ය කණ්ඩායමක් බිහි වෙලා මංගල දර්ශනී රංගපෑ ශිල්පීන් සමග අවුරුදු 34කට පස්සෙත් අදත් ඒ ශිල්පීන් මේ චරිතෙම රඟපාමින් වේදිකාගත වෙන්නේ මං හිතන්නේ එකම නාට්‍යය කියලා කිව්වොත් මං හිතන්නේ ඒක නිවැරදි. අයි ඒක කාලයක් තිබ්බා නේද මේක පොඩ්ඩක් නැවතිලා තිබ්බා. ඔව් යම් ඔව් මොකද ප්‍රධාන හේතුවක් වුණ අපේ ප්‍රධාන චරිතයක් රඟපෑ විනී වෙත්තසිංහ. ඔහු අභාව ප්‍රාප්ත වුණා. ඉතින් ඒ වෙනුවට කෙනෙක් පුහුණු කරගන්න ටිකක් අපහසු වුණා. අමනාපයක් කරන දබරයක් නෙමෙයි නේද? නෑ නෑ විනී වෙත්තසිංහ මහත්මයාගේ අසනීපෙන් ඊට කලින් සිද්ධ වුණා මේ චරිතයේ ප්‍රධාන කවියාගේ චරිතය රඟපෑ ලෙසි රත්නායක. ඔහුත් අභාව ප්‍රාප්ත වුණා. ඉතින් ඒ දක්ෂ රඟපෑම් වලට කෙනෙක් පුහුණු කරගන්න කෙනෙක් හොයාගන්න එකත් හරි අමාරුයි. ඉතින් එවැනි කාලවල අපි නිශ්ශබ්ද වුණා. ඉතින් තව තව යම් යම් කාල සීමාවල විශේෂයෙන්ම දැන් අපේ ජනප්‍රිය ශිල්පීෙක් වන රවීන්ද්‍ර යසස් දේශපාලන ජීවිතයට පා තැබුවා. ඉතින් ඒ කාලෙදිත් අපිට නිශ්ශබ්ද වින සිද්දුලම මොකද ඔහුගේ දේශපාලන කටයුතු වම කාර්ය බහුලයි රැස්වීම ළමතන්ට උණු ඡන්ද කාලේ. ඉතින් එවැනි යම් යම් කාල සීමාවන් වල වේදිකාගත නොවුනත් අතරම මේ අඛණ්ඩව මේ අවුරුදු 34ම නාට්‍ය පවත්වාගෙන ආවා. ඒ නාට්‍ය ඉවරුණාට පස්සේ දැන් යසස්සයා මේ නාට්‍ය ඇවිල්ලා තියෙනවා. වලාකුළු පෙළින් බසින පළවෙනි මතක පදේ. ඔව්. මේක ජීවිතේ මතකයක් එක ගැට ගැහෙන්නේ. කොහොමද? ඇත්තෙම දැන් මම මේ ගීතය බොහොම මේ අගය කරන්නේ. දැන් අද අපේ
වර්තමාන මේ යෝන් පරපුර මුහුණ දී තිබෙන ඛේදවාචකයේ තමයි මේ ආදරය ප්‍රේමය සාහිත්‍යයෙන් ඈත්වීම. දැන් අපි පාසල් යන කාලේ එහෙම නැත්නම් අපේ යහළු මිත්‍රයෝ අපි ආදරය කරපු කාලේ බොහොම සාහිත්‍යමය අගයක් ඒකට එකතු වුණා. මොකද ලියන්නේ මේ පෙම් හසුන්. හසුන්. ඒ වේ බොහොම සාහිත්‍යමය භාෂාව. ඔව්. දැන් WhatsApp message. ගෑනු ළමයා වසී වෙන විදිහට පිරිමියාගේ ලිපියකට ලැබෙන පිළිතුරත් ඒ ආකාරයටම. ඉතින් බොහොම සාහිත්‍යමය භාෂාවන්. සමහර විට කවිය කවි ලියනවා. එහෙම තමයි ආදරය ප්‍රකාශ කළේ. නමුත් අද වෙනකොට මේක මේ SMS එහෙම නැත්නම් මේ කෙටි පණිවිඩ කියන එකට සීමා වෙලා තියෙනවා. කිසිම සාහිත්‍යමය වටිනාකමක් නැහැ. එක වාක්‍යයයි. අද මුණ ගැහිමුද? හෙට කොහෙද යන්නේ? බුදු සරණයි. බුදු සරණයි. ඒ උඩ BSDP. BSDP කියන්නේ බුදු සරණයි දෙවි පිළ. එතෙන්ට මේක ලඝු වෙලා තියෙනවා. එතකොට මේ ගීතයේ මේ ඒ ආදරය තාමත් ප්‍රේමණීය හැඟීම් දනවමින් නිර්මාණය වෙච්ච ගීතයක්. මෙහි පද රචනය වෛද්‍ය යසනාථ ධම්මික බණ්ඩාර මහත්මාගෙන්. ඒ වගේම අපේ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ තමයි මේ සංගීතවත් කරලා තියෙන්නේ. WDR සිංහ පුඩා කාලේ ඉඳන් මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබන කාලේ වරණ ප්‍රදේශයේ මගේ නිවසට යාබද නිවසක ජීවත් වුණේ. ඉතින් බොහොම ළඟ ඇසුරක් පැවැත්වුවා මම WDR සිංහත් සමග. ඔහුත් සමග මේ රශ්මි සංගීතය තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් මම හිතනවා බොහොම මේ ව්‍යංගයෙන් මේ ආදරය ප්‍රේමය ගැන බොහොම අපිට මේ අමන්දානන්දයට පත් කරවන ආකාරයට මේ ගීතය හැම පාර්ශවයකින්ම නිර්මාණය වෙලා තිනවා. ඒ ඒකාග්‍රතාවයක් සහිතව ඒ නිසා මේ මම හිතන්නේ බොහොම මේ අපිට බොහොම නිසල්මනේ ඉඳගෙන මේක රස විඳින්න පුළුවන් අපේ පැරණි අතීතයන් ඒ සොඳුරු සිහිවටනයන් සිහිපත් කරමි. හොඳයි. අබුද්දස්ස කෝලම ගැන මට මේ ටිකක් කතා කරන්න හිතුණා. මේ වේදිකා නාට්‍යයක් විදිහට නොකඩවා අහගෙන ඉන්න පුළුවන් රූපයෙන් දකින්න නැතත් ඒකේ ඕඩියෝ එකක් විදිහට එහෙම නැත්නම් හඬපටයක් විදිහට දෙයක් අහගෙන ඉන්න පුළුවන් අතිශය ප්‍රකට වේදිකා නාට්‍යයක් සහ මේ බොහොම සිත් ගන්නා සුළු මේ සහ සමාජයේ දිහා බලන ආකාරය පිළිබඳව කිසියම් විමසිල්ලකට ලක් කරන්න පුළුවන් වේදිකා නාට්‍යයක්. අබුද්දස්ස කෝලම බලද්දී තමයි තේරෙන්නේ මේ අපි ඊටාම භක්ත්‍යාදරයෙන් ශ්‍රද්ධාවෙන් සමරන බොහෝ දේවල් පිටිපස්සේ හරි කැතයි කියලා. ඒ කියන්නේ දැන් මේ තොරණ පිටිපස්සේ මෙහෙම විස්තරයක් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියන එක කීයෙන් කී දෙනාද දන්නේ නැත්නම් හැමෝම දන්නවා නොදන්නවා වගේ ඉන්නවද? ඒක තාත්තට කොහොමද අහුනේ කියලා මම කැමති ජනකැරේ මතකයක් තියෙනවා නම් කතා කරන්න. මේ වගේ දෙයක් ඒ කාලේ. ඔව් ඇත්තමද මේ අපි කියනවා කලාකරුවෙක් කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් පුද්ගලයෙක්. ඒක වෙනස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයාට පේන්නේ සාමාන්‍ය වශයෙන්. නමුත් කලාකරුවාට ඒ දේම පේනවා විනිවිද භාවයකින්. කලාකරුවාට විනිවිදව පේනවා ඒ දේ. එතකොට හැමෝටම පේන්නේ වෙසක් තොරණක් බලන්න ගියාම ඒ වෙසක් තොරණ ඉදිරිපස බොහොම ලස්සන චිත්‍ර ඇඳලා රූපමවලා ඊට පස්සේ විදුලි බුබුලු බුදුරැස් මාලාව කැරකෙනවා ලයිට් නිවෙනවා පත්තු වෙනවා විවිධ වර්ණ චක්‍ර මැවෙනවා. මේක තමයි බොහොම මේ කෙනෙක් වෙසක් තොරණක් බලනවා කියන එකෙන් අදහස් වෙන්නේ. මොකද එතන ගියාම තාත්තා කල්පනා කරලා තියෙන දැන් මේක ඉස්සරහන අපිට පෙන්වන්නේ මේක පිටිපස්ස පැත්තට ගිහිල්ලා බැලුවොත් ගිහින් බලනවා කියන්නේ මනසින් ගිහින් බැලුවොත් මොන වගේ දේවල් මේකේ අභ්‍යන්තරයේ තියෙයිද? එතකොට ඒ ඇතිවෙච්ච සිතිවිල්ල තමයි පසු කාලීනව මේ නාට්‍යයක් බවට පත් වුනේ. ඉතින් දැන් මේ නාට්‍ය මංගල දර්ශනයේ පවත්වපු දවසේ නාට්‍ය බලන්නව මහාචාර්ය සුනිල් ආරත්නයන් එතුමා නාට්‍ය අවසාන වෙලා මට කතා කරලා කියපු දේ තමයි ජනක් මේක වෙසක් තොරණක්ම නෙමෙයි. ලංකාවේ ගහන ඕනෑම තොරණක් අපිට මේකට සමාන කරන්න පුළුවන්. නාට්‍ය ආවේ 1984. එකල බොහොම ජනප්‍රිය තිබුණා මේ වැඩපිළිවෙල ගම්මුදාව කියලා. දැන් අදත් තියෙනවා. එතකොට සුනිල් ආරත්න මහත්මයා කියන මාත් එක්ක දැන් මේ ගම්මුදාවේ තොරණ මට මතක් වුණා මේකෙදී. දැන් ඒකේ පිටිපස්සෙත් කපන පිඩැල්ලත් බිස්නස් එකක්. සිමෙන්ති කොට්ටෙත් බිස්නස් එකක්. වහලේ ගහන ඇස්බෙස්ටෝස් එකත් ඒකත් බිස්නස් එකක්. එතකොට මේ ඒ කියන්නේ ඉස්සරහින් තොරණක් ගහලා පිටිපස්සේ බිස්නස් එකක්. එතකොට මේක වෙසක් තොරණක් වුණාට ඒ සියලුම තොරන් මට මේකෙන් හිතට මැවුණා. ඒ නිසා මේක බොහොම මේ අපි කියනවා ඒක මේ ਸਰව භෞමිකයි ਸਰව කාලීනයි ඕනෑම කාලයකට පොදුයි ඕනෑම භූමියකට පොදුයි. ඉතින් මං හිතන්නේ ඒක නාට්‍ය මෙතෙක් කල අවුරුදු 34ක් පැවතීමටත් හේතුව ඒක හැමතිස්සෙම මේ
මිනිසුන්ගේ හදවතේ තියෙන දේ අවුරුද්දක් පාසා තොරණක් ගහනවා හැම නගරයකම. එතකොට අවුරුද්දක් පාසා මේ දේ සිද්ධ වෙනවා. එතකොට මේක මිනිසු බොහොම ග්‍රහණය කරගන්නවා මේ මේ හැමදාම මේ දේ සිද්ධ වෙනව නේද? නමුත් අපි නාට්‍ය නිර්මාණ කළේ 84. ඔව්. දැන් අද වෙනකොට මේ වෙසක් දවස කියන එක මීට වඩා බොහොම ජුගුප්සාජනක විදිහට පාවිච්චි කරනවා. මේක විකුණනවා. මේක අලෙවි කරන භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. අර කලාපේ වෙසක් කලාප අරහිම හදාගෙන. ඔව්. ඉතින් මේක වාණිජ වටිනකම් වැඩි. ඔව් වාණිජ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. එදා තිබුණු බිස්නස් වලට වඩා අද මේක ලොකු මහා පරිමාණ ව්‍යාපාරික ජාලයක් බවට පත් වෙලා තියෙනවා. අද බුද්දස්ස කෝලම ලිව්වා නම් මීට වඩා ගොඩාක් දේවල් තියෙනවා මේ නාට්‍ය සිදුවීම් වශයෙන් භාවිත කරන්න පුළුවන්. සුදු නෙළුමකෝ සොරබොර වැවි ඔබ ඊළඟ මතක පදේ. ඔව් රත්නශ්‍රී විජේසිංහයන් ගුරුපත් වීමක් ලැබිලා යනවා මහියංගන ප්‍රදේශයට. ඔහු උගන්වන පාසලේ එක දවසක එක දැරිවියක් පැමිණිලා නැහැ. ඔව් ඔහු හොයනවා මේ දරුවා ඇයි ආවේ නැති ස්කෝල්ට. එතකොටයි දැනගන්න ලැබෙන්නේ මේ දරුවා ජීවත් වෙන්නේ ඒ ආසන්න වැවක පිපෙන නෙළුම් මල්. ඒ නෙළුම් මල් කඩලා දෙමටමල් විහාරයට අරන් යනවා ඉස්කෝලේ ඇරිලා. ඒ මල් විකිණීමෙන් ලැබෙන මුදලින් තමයි මේ දරුවා කන්නේ බොන්නේ ඉස්කෝලේ ඉන්න පොත්පත් ගන්නෙ. ඉතින් එක දවසක මේ මල් කඩන්න ගිය දැරිවියක් මෙයා ඇය නොසිතූ මොහොතක නෙළුම් විලේ එරිලා මිය යනවා. එතකොට රත්නශ්‍රීගේ බොහොම හද කම්පා වෙනවා මේකත් එක්ක ඔහුගේම ශිෂ්‍යාවක්. මේ අපි කියනවා දැන් කලාකරුවෙක්ගේ තමන් ලැබූ අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරනවා. දැන් මේක සිද්ධ වෙන්නේ මේ ප්‍රදේශයේ බොහොම පුංචි වැවක. මේ මල අරන් යන්නේ දෙමටමල් විහාරෙට. නමුත් රත්නශ්‍රී කල්පනා කරනවා දැන් මේක තේ වැඩපු ඒ මහියංගන විහාරයට මේ මාතෘකාව සම්බන්ධ කරලා මේ ගීතය රචනා කරනවා. නමුත් මේකේ කිසිම තැනක එකම වචනයක්වත් නැහැ මේ දරුවා මිය ගියා කියලා. මේ දැරිවිය මිය ගියයි කියලා කිසිම තැනක කියන්නේ නැහැ. බොහොම ව්‍යංගයෙන් කියන්නේ නෙළු මල් මිට ඉහිරුණා එහා යුරට පා වුණා. ඒකෙන් ලොකු දෙයක් මේ ගීතය ඇහෙනකොට හිතේ මැවෙන ලොකු අනුකම්පාවක් ලොකු හද කකියවන ස්වභාවයක් අපිට දැනෙනවා. එතකොට කෙනෙක්ගේ අත්දැකීමක් තුලින් මුළු රටක ජනතාවකගේ හදවත කම්පා කරවන්න පුළුවන් නම් ඒක බොහොම ශූර කවියෙකුගේ නිර්මාණයක්. ඉතින් මේ රත්නශ්‍රී විජේසිංහ ලියපු මේ ගීතය සංගීතවත් කළේ ආචාර්ය අමරදේවයන්. ඒ වගේම මේ ගීතය ගායනා කළෙත් අද අපිට ලොකු හිඩැසක් එතන. ඒ නම බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරන්නේ ආදරයෙන් භක්තියෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. ඒ දෙන්නම මං හිතන්නේ සූර පාර්ශ්වයට සහ ශූර පාර්ශ්වයට පාර්ශ්ව දෙකටම අයිති දෙන්නේ. ජනකයගේ ජීවිතයේ තියෙනවද එහෙම මතකයක්? ජනකයගේ පොදු අත්දැකීමක්, ඒක රංගන කාර්යයෙන් හෝ එහෙම නැත්නම් රංගන අභිනයකින් හෝ එහෙම නැත්නම් පිටපතකින් නිර්මාණයකින් ප්‍රේක්ෂකයාගේ පොදු අත්දැකීමක් බවට පත් කරපු දෙයක්, කලාකරුවාගේ පෞද්ගලික අත්දැකීමක්, ඔබේ ජීවිතයේ ඔබ ලබපු පෞද්ගලික අත්දැකීමක්, ඔව් තිරේ ඉස්සරහට හෝ වේදිකාව ඉස්සරහට හෝ ගෙනාපු අවස්ථාව. ඔව් දැන් එහෙම තියෙනවා යම් යම් අවස්ථාවල ගණනාවක් ඇති. ඔව් බොහෝ එවැනි අවස්ථා බොහෝ මතකයට එන්නේ. ඔව් දැන් යම් අවස්ථාවක මට මතකයි අපි හිට්ලර් වේදිකා නාට්‍ය වේදිකාගත කරනවා යෝන්ද සිල්වා සමරු රංගහලේ. නාට්‍ය පෙන්නගෙන යද්දි දැන් එහි මේ හඬපටයක් තමයි භාවිතා වෙන්නේ. වාහන එන යන සද්ද, ආමට් ඒ කියන්නේ හමුදා ට්‍රක් රථ වාහන, මේ වෙඩි වෙඩි තබන ශබ්ද, හස්යාන යන ශබ්ද, ඒවා සංගීතයෙන් නිර්මාණය කරන්න බෑ. ඒ නිසා ඒවා පටිගත කරලා පසුබිම් සංගීතය තමයි වාදනය කරන්නේ. හිටපු හැටියේ විදුලිය විසන්දි වුණා. නාට්‍ය පෙන්නගෙන යනවා. දැන් නනු නිලියන් මේ ශබ්දත් එක්ක තමයි රඟපාන්නේ. දැන් හැමෝම අඳුන් කුඳුන් වෙලා ඉන්නවා. මම අතින් හැමෝටම සංඥා කළා කිසි කෙනෙක් බය වෙන්නේ නැහැ, කොහොම දිගටම කරගෙන යන්න. නාට්‍ය අධ්‍යක්ෂවරයා ඩග්ලස් සිරිවර්ධන මහත්මයා. එතුමා එතකොට ප්‍රේක්ෂකාගාරයට වාඩි වෙලා නාට්‍ය බලනවා. එතුමාට දැන් හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. මම දුවගෙන ගිහිල්ලා මම රංගශාලාවට ආවේ මෝටර් සයිකලින් මගේ. යතුරුපැදිය මං පුළුවන් තරම් ඉක්මනට දුවගෙන ගිහිල්ලා යතුරුපැදිය අරන් ඇවිල්ලා ස්ටේජ් එකේ පිටිපස්සෙ දොරින් ස්ටේජ් එකේ පිටිපස්සට ගත්තා. අරගෙන අර හඬපටය වාදනය වෙන්න ඕනේ හැම තැනකම මෝටර් සයිකල් ස්ටාර්ට් කරලා හයියෙන් රේස් කරලා අර වාහන එන ශබ්ද වාහන ඒ සියල්ලම මෝටර් සයිකලින් මැව්වා. නාට්‍ය අඛණ්ඩව අග දක්වාම පෙන්වාගෙන ගියා.
කරන්ට් එක නැහැ. කරන්ට් එක නැහැ කියන්නේ මේ විදුලිය විසන්දුනේ ආලෝක දහරාවන් නෙමෙයි. ආලෝකේ පවතින මේ ශබ්ද විකාශන උපකරණ සඳහා ආපු ඒ තමයි විසන්දි උනේ. ඒ අන්න ඒක අර ස්ථානෝචිත ප්‍රඥාව පහළ වුණාම මං හිතන්නේ ඒ කලා නිර්මාණයට නර්මන් ආපු ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් නොවි නාට්‍ය පෙන්වගන්නේ අවස්ථාවේ හම්බුණා. ඒ වෙන සිදුවීම් ගණනාවක් තියෙනවා ඔය කලා ජීවිතය කරගෙන යීමේදී. ඉතින් සමහරව බොහොම රසවත් සිදුවීම්, සමහරව බොහොම භයානක සිදුවීම්. නමුත් ඒ සියල්ල මැද්දේ අවුරුදු ගාණක් ඉතින් කලා ශාස්ත්‍රයේ රැඳී සිටිය නිසා එවැනි දේවල් කියනවා නම් මම ගොඩක් කියනවා කියන්නේ. අවු එකතු වෙනවා එන්නේ. මේ 90 දශකයේ අතිශය ජනාදරයට ජනප්‍රියත්වයට පත්වෙච්ච ගීතයක් අරලියලන්දට නන්දමාලියන්ගේ. ඔව්. අපි පුංචි කාලේ ඉඳන්ම බොහොම ගරු කරපු, බොහොම අපි ආදරය කරපු අපේ ගායිකාවක් වගේම මේ සංගීත ශාස්ත්‍රයේ ගුරුවරියක් තමයි මේ නන්දමාලනී. ඉතින් එතුමිය මේ ගායනා කරපු අරලියලන්දට ගීත මේක මේ ආදරණීය හැඟීම් සමග පරිසරයේ සුන්දරත්වය. පරිසරයේ අපි දිනනවා දැන් අලුත විවාහ වෙච්ච යුවලක් වුණත් හොයාගෙන යන්නේ ලස්සන තැනක් මදුසමය ගත කරන්න. දැන් ඉස්සර බොහෝ ජනප්‍රියයි බිලිහුල්ලොය තානායම. මොකද මේ පරිසරයත් එක්ක මේ ආදරණීය හැඟීම් අපි කියනවා දැන් හඳ පායනකොට මිනිසුන්ගේ සිතිවිලි පවා වෙනස් වෙනවනේ. ප්‍රේමණීය හැඟීම් වඩාත්ම ජනනීය වෙන්නේ මේ හඳත් එක්ක. එතකොට මේ ඒ එවැනි පරිසර වර්ණනාවත් එක්ක මේ ආදරය ප්‍රේමණීය හැඟීම් එකට මුසු කරපු ගීතයක් තමයි අරලියලන්දට ගීතය. අරලියලන්දට සඳ පායනකොට එහෙම. ඉතින් මේ පද රචනය ප්‍රියන්ත ධර්මවංශගෙන්, ඒ වගේම මේ සංගීතේ කාලෝ විජේසිරි අයියට මතකයිද මං හිතන්නේ සඳ මෝරා උඩු ගුණට කියන මාලනී බුලත් සිංහල ගීති සබේසේකර මහත්තයාගේ ගීතය සමග මේ එතුමා වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට මුණ ගැහුණේ. මම බොහොම ඇලුම් කරන ගීතයක්. ඔව්. සහ අතිශය සීමිත තනු ප්‍රමාණයක් නිර්මාණය කරපු පුද්ගලයෙක්. ඔව්. අතරම මේ අද අපිට එවැනි ශිල්පීන්ගේ අඩුපාඩු ගොඩක් දැනෙනවා. ඔව්. ඔවුන් නැතුව ඉන්නවද මේ කාලෝජේසිරි? ආරංචියක් නැහැ. ආරංචියක් නැහැ. තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා අපිට කියන්න කියලා අපි කියමු. ආරංචියක් නැහැ කියලා කියන්නේ ශාස්ත්‍රීයට මේක සම්බන්ධ උනායි කියලා ආරංචියක් ලැබිලා නැහැ අපිට. මේකටයක් හරි ලස්සන කතාවක් මම මේ කතාවේ සාරාංශගත කොටසක් කියන්නම්. රජ කෙනෙක් මැරුණාම පස්සේ ඊළඟට රජකමේ උරුමකාරයෙකු නැති වුණාම ඒ උරුමකාරයා හොයාගන්න එහෙම නැත්නම් සුදුස්සෙකු තේරිම බාර වෙලා තිබ්බේ මගුල්ලතාට. මේ කතාවේ විදිහට මේක මේ ඉන්දියාවේ කතාවක් කියලා තමයි මේ ජනකයම කියලා තියෙන්නේ. ඕනෑම දේශයකට මේක ආදේශ කරගන්න පුළුවන්. ඉතින් මේ මගුල්ලතා ගිහිල්ලා රජගමුණ සුදුස්සස් හොයාගෙන ගිහිල්ලා ඒ ඉස්සරහ ධන නමන්න ඕනේ. කොහොම හරි මේ මගුල්ලතා ධන නැමුවේ පඹයක් ළඟ. මේ ඇතා ධන නමන කෙනා රජා හැටියට පිළිගැනීම තමයි සම්ප්‍රදාය වෙලා තියෙන්නේ. මෙහෙම කාලයක් යනකොට මහා ඇමතිලා පුරෝහිතයතුළු රාජසභාවම තේරුම් ගත්තා දැන් රජ වෙලා ඉන්නේ පඹයෙක් කියලා. ඉතින් මේ පඹයා සිංහාසනේ තියාගෙන ඒ අය ඔවුන්ට ඍෂි විදිහට රට පාලනය කරනවා. හැබැයි පඹයා හැදුවේ ගොවිකම්කරුවෝ. අන්තිමට පඹයා හදපු ගොවිකම්කරුවෝ පඹයා හොයාගෙන එනවා රජවාසලට. ඒ කියන්නේ රජා හොයාගෙන එන්නේ. දැන් පඹයානේ රජා වෙලා තියෙන්නේ. ඊට පස්සේ රජ වෙලා ඉන්නේ පඹයෙක් කියලා මේගොල්ලෝ දැනගන්නවා. අන්තිමට මේ දැන් මේ කාටත් හොරාද මේක සිද්ධ වුණේ, මේ එහෙම නැත්තම් මේක අපි දැනුවත්ව සිද්ධ වුණේ වගේ නිකන් උපතෝ කෝටිකයක් ප්‍රේක්ෂකාගාරයටත් එනවා. මේ එද්දිම මේ ගොවියෝ මොකද කරන්නේ, හැමෝටම හොරෙන් පඹය වරගෙන ගිහිල්ලා නැවතත් කුඹුරේ හිටවනවා. හරිද? මේක මේ 88 රාජකපුර නාට්‍යයෙන් දකින්න පුළුවන් වුණු කතාව. මේ ජනකයගේ උපුට නැත්තමයි මම ගත්තේ. මේකත් ඉතින් කාලෝචිත නේද? දැන් පෙන්වන්නේ නැද්ද රාජකපුර? පෙන්වනවා. මේ දවස්වලත් වේදිකාගත කරනවා. ඉස්සරට වඩා වැඩි ඉල්ලුමක් තියෙනවා දැන් නාට්‍යයට. මේ දවස්වල මම නාට්‍ය 988 රංගදක්වපු අවුරුද්දේ ලංකාවේ ජනාධිපති ධුරය හැබිවේ JR ජයවර්ධන මහත්මයා. අබුද්දසගොල්ලම වගේම මේ නාට්‍යයත් බලන්න මහාචාර්ය සුනිල් රාජරත්නයන් ආවා. එතුමා කියපු දේ තමයි දැන් මේ රජ වෙන්නේ පඹයි. ඔව්. මේ දැක්ම හරි ජනකේ තාත්තගේ දැක්ම හරියට හරි. මේ පඹය නිර්මාණය වෙලා තියෙන්නේ දර සහ දඬු වලින්. ඔව්. ඒ කියන්නේ දර දඬු පාලකෙක්. ඔව්. ජේජේල් දේවදර මහත්මයා කාලේ. ඔව්. දර දඬු පාලකෙක් නිර්මාණය වෙලා තිනු. ඔව්. මේ පඹයට හදවතක් නැහැ. මෙයාට හදවතක් නැහැ. නැහැ. බුනු වෙන හදවතක් නැහැ. නැහැ. මොලයක් නැහැ. ඔව්. ඔළුව ගස් මුට්ටියක්. ඔව්.
බලන්න තාත්තා කොවිතරම් ඒ සත්‍ය දැකලා තියෙනවද. එතකොට දැන් කාලින් කාලේ එක් එක් ජනාධිපතිවරු පත් වුණා. හැම කාලෙටම මේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයෝ කොතෙන්ට හරි මේක ආදේශ කරගන්නවා. ආදේශ කරගන්නවා. දැන් ඉම්පසු ආර් ප්‍රේමදාස මහත්මයා, ඉම්පසු ඩී.බී. විජේතුංග මහත්මයා, චන්ද්‍රක බණ්ඩාර හැකමැතිනිය, මහින්ද රාජපක්ෂ මහත්මයා, අදතනේ මේ මෛත්‍රීපාල සිරිසේන, කොතෙන්ට හරි මේක ආදේශ කරගන්නවා. ඒ කියන්නේ සර්වකාලීන. හැම කාලෙකම මෙවැනි රජවරුන් මේ ලෝකේ කොතන හෝ බිහිවිය හැකි. උමන හෝ දේශයක බිහිවිය හැකි. ඒක ඒ කියන්නේ සර්වකාලීනයි සර්ව භෞමිකයි කියන. ඔව්. සහ පඹය නොවීඳීම ඉතින් ඒගොල්ලොන්ගේ වැඩ. ඔව්. පඹයක් උනත් ඉතින් පඹයගෙනු සේවයක් වෙනවනේ. පඹය නිසා කුරුල්ලෝ එන්නේ නැහැ. කෘමීන් එන්නේ නැහැ. එහෙම තියෙනව පැත්තක්. නමුත් කාලෙන් කාල විශේෂයෙන්ම පඹයට පණ එන දර්ශනය. ප්‍රසස්ති ගීතයෙන් තමයි පඹයට පණ එන්නේ. එතකොට ගොවියෝ කම්කරුව තමයි මේ පඹයව නිර්මාණය කළේ. එමසුන්ගේ ඡන්දින් තමයි පත් වෙන්නේ. අන්තිමට බලයෙන් පහ කරන්නේ තේ මිනිස්සු. ඒගොල්ලම තමයි. ගැමියා තමයි ඇවිල්ලා අපහු කර තියාගෙන අරන් යන්නේ මාලිගාව. ඔව්. ඉතින් හොඳ එවැනි අර්ථ දැක්වීම වලට භාජනය වෙච්ච නාට්‍යයක්. ඔව්. කාලෙන් කාලේ හැම වේදිකාගත වෙනවා. මේ කියන්නේ කාලෙන් කාලේ වටිනාකම තව තවත් වැඩි කරමින් වැඩි වෙමින් නාට්‍ය තාමත් වේදිකාගත වෙනවා. ඔව්. මේක වාර්ණයට තහනමට ලක්ුණ නැද්ද? ඒ යුගයේ ඉඳලා නැහැ. එහෙම ප්‍රශ්නයක්. ලක්ුණා. දැන් මගේ අබුද්දස කොළඹ නාට්‍යයත් සම්පූර්ණයෙන් වාර්ණයට ලක්ුණා. ඔව්. රාජකපුර නාට්‍ය සම්පූර්ණයෙන් මේ රාජ්‍යාන්ත්‍රණය හරහා සිද්ධ වුණු දෙයක්ද? ඔව්. ඒ කියන්නේ ප්‍රසිද්ධ රැමුපාලක මණ්ඩලය විසින් මේ නාට්‍ය දෙකම තහනම් කළා. පිට ඒ කියන්නේ නාට්‍ය පිටපතම තහනම් කළා. එතකොට අපි ඉතින් මේක පුහුණු වීම කරලා නාට්‍ය මංගල දර්ශන පෙන්වන්න සියල්ල ලෑස්ති අර පිටපතේ තියෙන බාර දීලා පුහුණු වීම කරලා ඊට පස්සේ මේ ගිල මේ සහතිකය ගන්න. ඉතින් සහතිකය ගන්න ගියන් පස්සේ තමයි කිව්වේ දෙන්නේ නැහැ මේ නාට්‍ය මේ මහජන ප්‍රදර්ශනයේට. සුසු ඒ කියන්නේ එහෙම දෙන්න පුළුවන් නාට්‍යයක් නෙමෙයි. මේ කොහොමද ඒක මේ පස්සේ තින් යථාතත්ත්වයටපත් කරගත්තා. පස්සේ ගිහිල්ලා ඒගොල්ලෝ කියපු සියලුම සංශෝධනයන්ට එකඟ වෙලා පිටපත සංශෝධනය කළා තමයි අවසර ගත්තේ. ඔව්. ඒ කියන්නේ මේකේ එහෙම කලින් තිබ්බ මූලිකාන්තර්ගතේ මීට වඩා තියුණුයි මං. මීට වඩා බොහොම මං හිතන්නේ අර යමක් ලී වෙනකොට තින් හිතේ තියෙන අදහස් ටිකක් සැරට ලී වෙනවනේ. ඔව් ඔව් ඔව්. ඉතින් සැර ටිකක් බාල කළා. තමයි ඉතින් අපි දැන් කෝඩියල් එකකට වතුර ටිකක් දාලා සර බාල කරනවානේ. ඔව්. මේ තනුක කරගන්නවා. එහෙම තමයි මේ නාට්‍ය දෙකම රඟ දැක්වේ. ඔව්. සිංහල සින්දු කියන. ඔව්. ඊළඟ මතක පදේ. ඔව්. මේ දැන් අද තියෙන ප්‍රධාන මාතෘකාව තමයි මේ සංහිඳියාව කියන එක. සිංහල දෙමළ මුස්ලිම් බර්ග දැන් මේ සියලු ජාතීන් අතර තියෙන මේ සංහිඳියාව අද බොහොම කතාබහට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ. මේ යුද්ධය ඒ කියන්නේ යුදමය ජයග්‍රහණයක් කළා වගේම ජනතාවත් දිනා ගන්නට ඕනේ. මේ රටේ ඉන සියලුම ජන කොටස් දිනාගෙන රටේ පාලනය සිදු කළ යුතුයි කියන සංහිඳියාව ඇවිල්ලා තියෙනවා. ඒතර මේ යුද්ධ කාලේ සිද්ධ වෙච්ච දෙයක් රත්නශ්‍රී විජේසිංහයන් රත්නශ්‍රීට දැනගන්න ලැබෙනවා. මේ මාතර කඹුරු පිටිය ප්‍රදේශයේ යුවතියක්, යගේ නම විනීතා, නඩේසන් කියලා දමිළ පුද්ගලයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා. කිරුළපන පොලිසිය මං හිතන්නේ. කිරුළපන පොලිසිය සේවය කරන. අවසානයේ ඒ තමයි දැනගන්නේ නඩේසන් තමයි LTT හමුදාවේ පොලිස්පතිවරයා බවට පත් වෙන්නේ. එතකොට මේ මාතර දකුණේ යුවතිය විවාහ වෙන්නේ මේ නඩේසන් නැමති LTT සංවිධානයේ ප්‍රබල සමාජිකයෙක්, එහෙම නැත්නම් කොටි පොලිස්පතිවරයාත් සමග. එතකොට මේක කාව්‍යමය භාෂාවෙන් රත්නශ්‍රී බොහොම අපූර්වට නිර්මාණය කරන උට දැනිච්ච දේ සිංහල සින්දු කියන නළලේ තිලක තියෙන කිරිල්ලි තුලින් හදවතක් අරගෙන ගිනිගත් තල්ලරඹට ආවාදු විකිලිලි. ඉතින් මේ බොහොම කාව්‍යමය භාෂාවන් මේ බොහොම අපූර්වට පාවිච්චි කළා. ගිනි මලින් හදපු මල් පොකුරක් අතට ගත්ත මනාලි, ගිනි මලින් ගින්දරෙන් හදපු මලක් මේක. එවැනි දේවල් වලින් අපේ අපිට මේ ආදරය ප්‍රේමය මේ තරම් ගැඹුරුද? එයට මනුෂ්‍යත්වයේ මිසක් කිසිදු ජාති භේදයක්, ආගම් භේදයක්, කුල භේදයක් කිසිවක් නැහැ. එතන තියෙන මනුෂ්‍යත්වය විතරයි. අපි කාගෙත් තියෙන රතුපාටලේ. එතකොට මේ සියල්ලම මේ ගීතේ ගැබ් වෙලා තියෙනවා. දැන් වේදිකාව තාමත් තියෙනවා. වේදිකාව ඇතුලේ නාට්‍යත් නිර්මාණය වෙනවා. ඒක වේදිකා නාට්‍ය කියලාත් අපි කියනවා. රාජකපුරු, රජගහේ නාඩගම, අබුද්දස්ස කෝලම මේ ආදී මේ නාට්‍ය ගණනාවක් කිනෝකීමේ නාට්‍ය ගණනාවක් ජනකය නිෂ්පාදනය කරගෙන එනවා. ලොකු ප්‍රේක්ෂකාගාරිකුත් ඒ නාට්‍ය හරහා නිර්මාණය වෙනවා. ඒක පාසල් ප්‍රේක්ෂකාගාරය, එහෙම නැත්නම් ඉතින් එහාට ගියාම මහජන ප්‍රේක්ෂකාගාරය, මේ ආදී පාර්ශව දෙකම මං හිතන්නේ බොහොම
තදින් ග්‍රහණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක රටේ රසිකත්වයට සාක්ෂිදරයි. දැන් වේදිකාව ඇතුලේ අධ්‍යතන නිර්මාණය වෙන නාට්‍ය ගැන ජනකයෙන් අදහසක් අහනවට වඩා මේ රංග රීතීන් වේදිකාව ඇතුලේ තිබ්බ මේ විනය සම්ප්‍රදාය මේ ඒවා ලොකු නීති විදිහට මේ කවුරුත් හඳුන්වන එකක් නැහැ. ඒත් කිසියම් විනය සම්ප්‍රදායක් නිර්මාණය වෙනවා. මේ දේවල් ටිකක් බැහැර වෙලා ප්‍රස්තුත විදිහට එහෙම නැත්නම් වේදිකාවට නාට්‍යයක් විදිහට නිර්මාණය වෙන අනුභූතීන් බිහි වෙන්නේ සමහර වෙලාවට අපි නොහිතන කාරණා සහ ඒවා අපි සිටිය යුතුද කියලා අපිම ප්‍රශ්න කරන කාරණා. ඒ කියන්නේ සමහර නාට්‍යයක් බලවම ඇයි බලන්න ආවේ වගේ දේවල් උත් හිතනවා. ඒ කියන්නේ ඊයේ ගිය ප්‍රවෘත්තියක අද නාට්‍යයක් විදිහට පෙන්නන පේන අවස්ථා තියෙනවා. ඔය කතා කරලා තියෙනවා. මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සාහිත්‍ය පිළිබඳව තිබෙන්නා වූ අල්ප දැනුමද ජනකයි එහෙම නැත්නම් ඒකනේ යොමු වෙන්න හොයා බැලීමකින් හදෑරීමකින් නව නිෂ්පාදනයක් ගෙන එන්න තියෙන අකමැත්තද? ඕගොල්ලෝ වැඩ කරපු කාලෙත් එක්ක මේක පොඩ්ඩක් සම්පාත කරලා කතා කරොත් කොහොමද හිතෙන්නේ? ඔව් මේ ඇත්තම දැන් ඔබ කියාපු ඒ රංග රීතීන් සියල්ල අද බොහොම දරුණු විදිහට උල්ලංඝනය වෙලා තිනවා වේදිකාවේ. මම මේ කතා කරන්නේ එක පාර්ශවයක්, එක පැත්තක් විතරයි. දැන් අපි උගන්නන පළවෙනි පාඩම තමයි වේදිකා නාට්‍ය යන සජීවී කලාවකි. සජීවී හැම දෙයක්ම සිද්ධ වෙන්නේ වේදිකාවේ. නළු ලියව රඟපාන්නේ, දෙබස් කියන්නේ, සංගීත භාණ්ඩ බිර ගහන්නේ, සංගීත භාණ්ඩ වාදනය වෙන්නේ, ගීත ගායනා කරන්නේ, ඒ ඔක්කොම ඉන්නුනේ සජීවීව. එතකොට අද කරන දෙයක් තමයි දැන් වාදක මණ්ඩලයකට ලොකු මුදලක් යම්කිසි මුදලක් ගෙවන්න වෙන නිසා බොහෝ නාට්‍යකරුවෝ ඒ සියලු ඒ සංගීතයෙන් එන ඒ සංගීත භාණ්ඩ වාදනය කළා. ඒක පටිගත කළ සංගීතයක් බවට පත් කළා. එය සංයුක්ත තැටියක් මාර්ගයෙන් තමයි වාදනය කරන්නේ. එතකොට අර මූලික රංග රීතිය උල්ලංඝනය වෙනවා. වේදිකාවක ඒ අවස්ථාවේ නළුවෙක් අඩිය උස්සනකොට තමයි බිරේට ගහන්නේ වාදකයා. ඒ දෙක එකට බැඳෙනවා. එහෙම මුකුත් නැහැ. තනින් තන පසුබිම් ඒ කියන්නේ සංගීත ඛණ්ඩ වාදනය කරනවා. සමහරට ගීත වාදනය කරනවා. නළු නිළිය කට හොලවනවා. ඒක තියෙන චිත්‍රපට කලාවෙනි. ඔව්. චිත්‍රපට කලාව ජෝතිපාල ගායනා කරනවා. විජය කුමාරතුංග කට හොලවනවා. සහර සජීවී හඬ පෞරුෂයන් නැති වෙන මයික් කරහා ඔව් ශබ්ද විකාශන උපකරණ භාවිත කළා. එහෙම තියෙනවා. ඊට පස්සේ දැන් අනික තමයි අද නිර්මාණය වෙන බොහොමයක් නාට්‍යව නාට්‍ය කියන නමින් හැඳින්වුවට ඒවා නාට්‍ය නෙමෙයි. නාට්‍යයක් නම් ඒකේ දැන් සංස්කෘත නාට්‍යයේ තියෙනවා නාට්‍ය කලාව කොටස් පහකට බෙදලා ආරම්භ යත්න ප්‍රාප්ත්‍යාශා නියතාවති පලාගම කියලා. නාට්‍යයක් එහෙම ආරම්භ වෙලා ක්ලයිමැක්ස් එකට ප්‍රාප්ත්‍යයට එන්නේ කොහොමද යන ඒ තියෙන ක්‍රමවේද එහෙම සකස් වෙලා තියෙනවා. එහෙම කිසිම දෙයක් නැහැ. පටන් ගත්ත වෙලේ ඉඳන් දෙපිට කැපෙන දෙබස් කියලා මිනිසුන් හිනස් වෙනවා. තමයි තමු තිත්ත කුණුහරප කියනවා. ඔව්. ශීල ජවනිකා නාට්‍ය කලාවේ ඉතින් මෙහෙම ඇවිල්ලා මිනිසුන්ගේ මනස විකාර කළා. මිනිසුන්ගේ මුදල් පසුම්බියට විදින මෙහෙම කලා මාධ්‍යද බිහි වෙලා තියෙනවා එක් පැත්තකින්. ඒවා නාට්‍ය නෙමෙයි ඇත්තට. මේවා විකට ජවනිකා. විකට ජවනිකා. නමුත් ඒවා නාට්‍ය ලේබලේ ගහලා තමයි විකුණන්නේ. එතකොට තව දෙයක් තමයි දැන් මේ රූපවාහිනී ජනප්‍රිය ශිල්පීන්ව පාවිච්චි කරනවා ඒ නාට්‍යවලට භාවිතා කරනවා. එතකොට ඒ රූපවාහිනී මාධ්‍යයෙන් ජනප්‍රිය වෙච්ච ශිල්පීන්ව බලන්න සැබෑ ජීවිතය බලන මේක අද ඊනෙම ඉස්සරහ සිද්ධ වුණා. දැන් විනෝද සමය පෙන්නපු කාලේ මේ විනෝද සමය තිබුණේ ගුවන් විදුලියනේ. ඔව්. ඒක මිනිස්සු අහපු දෙයක්, ශ්‍රව්‍ය මාධ්‍යයක් විතරයි. නමුත් පසු කාලීනව වෙනසෙ සමුල් බර්ටි, මර්සි ඉදිරිසිංහ එකතුලා මේ පොඩි ප්‍රසංගයක් හැදුවා මේකේ. නගරයට ගිහිලා පෙන්නන මිනිස්සු විශාල වශයෙන් ආවේ. ඒගොල්ලන්ව හැබහින් දැක් ගන්න මෙතෙක් කල ගුවන් විදුලියෙන් අහපු, ආදරය කරපු ඇනස්ලි, සමුල් බර්ටි ඒ තුන් පොළව දැක ගන්න ආසාවේ. පසු කාලීනව දැන් මුවන් පැලැස්ස. ඒකත් ගුවන් විදුලියෙන් කාශ වුණේ. මිනිස්සු ඒක ඇහුවා. ඒක ශ්‍රව්‍ය මාධ්‍යය. මිනිස්සුන්ට ආසාවක් ඇති වුණා. මේ ආරච්චිව දැක ගන්න, හැබැයින් දැක ගන්න. ඉතින් ඒ නිසා ඒකත් පොඩි ප්‍රසංගයක් අදාගෙන ඒ ශිල්පීන් නගරේට අරන් ගියා. දෙකම තමයි සිද්ධ වෙලා තිබෙත් නෑ නේ. Facebook තිබ්බනම් මං ඉඳන් ආරච්චිගේ සෙල්ෆි එකක් හරි බලා ගන්න. ඔව් ඒ කාලේ මොකුත් තිබුණේ නෑනේ. ඉතින් දැන් අදත් මේ රූපවාහිනී ටෙලිනාට්‍ය හරහා මහා ජනප්‍රියත්වයක් ලැබපු ඒ ප්‍රතිරූප හදාගත්ත ශිල්පීන්ව පාවිච්චි කළා. මේවා මේ විකට ජවනිකා හදනවා. මිනිස්සු බලන්නේ නැවල ශිල්පීන්ට ආදරය කරන මිනිස්සු. බලනකොට තමයි තේරෙන්නේ අපි මේ මොකද්ද බලන්නේ. ඊට පස්සේ මිනිස්සු බැන බැන යනවා. ආයේ මිනිස්සු කවදාවත් රඟහලකට එන්නේ නැහැ ටිකට් එකක් අරගෙන. දැන් සමහර අවස්ථාවල සමහර දෙමෝපිය අවිලා කියනවානේ ජනක් මහත්තයා අපි මීට කලින් මෙහෙම නාට්‍යයක් බලන්න ආවා. නාට්‍ය පටන් අරන් මිනිත්තු 20ක් යනකොට මට භාර්යාවගේ මුණ බලන්න බෑ, භාර්යාවට මගේ මුණ බලන්න බෑ, අයියට මල්ලිගේ මුණ බලන්න බෑ, නංගිට අයියාගේ මුණ බලන්න බෑ, දරුවන්ට අපේ මුණ බලන්න බෑ, අපිට දරුවන්ගේ මුණ බලන්න බෑ. අපි ලොකු අපහසුතාවකට පත් වුණා.
දැන් ඉන්නේ මම ඇවිල්ලා 3:30 ෂෝ එක බලනවා. බලලා ඒක හොඳ නම් තමයි 6:30 කර ගෙදර කට්ටිය එක්කන් ගියේ. ඒතර ඒ එහෙම අවගමනයක් එක පැත්තකින් සිද්ධ වෙලා තියෙනවා. තව පැත්තකින් තියෙනවා මෙහෙම දෙයක්. දැන් අපි ඉගෙන ගන්න කාලේ මේවක් කොහෙවත් මේ නාට්‍ය රංග කලාව එහෙම විෂයක්වත් තිබුණේ නැහැ. අපි වෙනත් වෙනත් විෂයන් ඉගෙන ගන්න ගමන් බාහිර කාර්යයක් විදිහට ඉස්කෝලේ යලා මේ නාට්‍ය පුහුණු වීම ආදී කළා. ජනකේලා එළියට දාන්න හදන්නේ කොතනින්ද? ඒ කියන්නේ සරච්චන්ද්‍ර මහත්තයලා හරහාද, දයානන්ද ගුණවර්ධන හරහාද, සුගත පාලද සිල්ලා හරහාද, මේ මොන පාර්ශවයන් හරහාද ජනකේලාට මේකේ උනන්දු උත්සාහය ඇති වෙන්නේ? ඔව්, දැන් ඒ සීරුම නාට්‍යකරුවන් ඇත්තරම ඒ සීරුම නාට්‍යකරුවන් අපි ඔවුන්ගෙන් ඍජුව අධ්‍යාපනයක් නොලැබුවත් ඔවුන් තමයි මේ අපේ නාට්‍ය කලාවේ ගුරුවරු බවට පත් වෙන්නේ. ඔව්. මනසින් පෝෂණය කරා. ඔව්. මම කියකිය අපි වෙනත් විෂයන් හදාරමින් ඔවුන්ගේ නිර්මාණ බලලා ඒවෙන් තමයි ඉගෙන ගත්තේ. නමුත් අද විද්‍යානුකූලව ක්‍රමානුකූලව දරුවන්ට මේව ඉගෙන ගන්න මේව විෂය නිර්දේශයට ඇතුල් කරලා තියෙනවා. අද 6 වසරේ සිට නාට්‍ය අරං කලාව විෂය තියෙනවා දරුවන්ට හදාරන්න. ඒ වගේම විශ්වවිද්‍යාල උපාධි තියෙනවා මේකට. දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ නාට්‍ය අරං කලාව උපාධියක් තියෙනවා. කැලණි විශ්වවිද්‍යාලේ තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලේ. පේරාදින හැම තැනක හැම විශ්වවිද්‍යාලයකම නාට්‍ය අරං කලාව කියන්නේ විශේෂ උපාධියක්. එතකොට ඒ දක්වා ඉගෙනගෙන අද මේ නාට්‍යකරණයේ නියුක්ත වෙන යෝන් පරපුර ඇත්තරම අපිට වඩා ගෞගානක් ඈතට ගිහිල්ලා තියෙන එක. අපේ වපසරීට වඩා ඒගොල්ලන්ගේ වපසරී බොහොම විශාල. ඒගොල්ලන්ගේ නාට්‍ය බැලුවොත් එහෙම දැන් ඔය විශේෂයෙන් මම යනවා විශ්වවිද්‍යාල වලින් කරන නාට්‍ය බලන්න. අපිට හිතා ගන්න බැරි රංග උපක්‍රම පරිශන භාවි මාර්ගයෙන් ඒගොල්ලෝ බොහොම අපූර්ව නාට්‍ය මේ බොහොම අවස්ථාවල කෙටි නාට්‍ය නමුත් අති විශිෂ්ට මට්ටමින් ඉතාමත්ම හොඳ දක්ෂ රංගනයන් සමග ඒගොල්ලෝ රංගා ලෝකය භාවිතා කරන ආකාරය රංග උපක්‍රම ඔවුන් වේදිකාව භාවිතා කරන ආකාරය සියල්ල අපි හිතුවාට අපිට ඒව හිතාගන්නවත් බෑ. ඒ නිසා ඒ පැත්තෙන් මේක දියුණු වෙලා තියෙනවා. එක පැත්තක ඒ නිසා ජනප්‍රිය පැත්තෙන් අවගමනයක් සහ නිර්මාණාත්මක පැත්තෙන් දියුණුවක් මම දකිනවා මේ වර්තමාන පරම්පරාවේ. අපි හැමෝම මේ පැය අවසන් මතක පදයට හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් විශේෂයෙන්ම මේ රඹුක්කන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ බොහෝ මේ සමාජයේ තිබෙන අඩුලුහුඩුකම් සමහර විට සමාජ විරෝධී දේවල් සංස්කෘතික විරෝධී දේවල් ගීතයන් මාර්ගයෙන් බොහොම අපූර්වට සමාජයට නැවත පෙන්නුම් කරලා දුන්නා. එතකොට උන්වහන්සේ රචනා කරපු මේ ගීතය හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දැනට පිටට දුන්නේ හිතේ මනාපි. ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහන් බොහොම අපූර්ව තනුවක් නිර්මාණය කරනවා. හරිහම්බ කරපු දේවල් දැන් ඒ ගීතය ආරම්භ කරනකොටම හරිහම්බ කරපු දේවල් කිව්වෙන් පස්සේ අපිට හැඟෙන දේ තමයි එහෙනම් මිනිස්සු වැරදියටත් හම්බ කරලා තියෙනවා. දැන් අර පිටපැත්ත දකින්න එක. ඔව්, අද සමාජයේ ඇත්තෙම ඉහළින්ම ඉන්නේ හරියට හම්බ කරපු මිනිස්සු නෙවෙයි. හරි කියන්නේ නිවැරදිව හම්බ කරපු මිනිස්සු. එහෙමනම් ඒකේ විරුද්ධාර්ථමේ වැරදියට හම්බ කරපු මිනිස්සු. හරි හම්බ කරපු දේවල් නෙමෙයි වැරදියට හම්බ කරපු දේවල් තමයි මිනිස්සු ආඩ්‍ය වෙලා ඉන්නේ. මිනිස්සු සමාජයේ ඉහළින්ම ඉන්න බොහෝ පිරිස ගත්තොත් එහෙම හැමෝම විවිධ වංචා දූෂණ අල්ලස් නිදන් හොරකම් කළා මේ රටේ කුඩු විකුණලා ඒ ආදී වශයෙන් මහා වංචා සහගතව හම්බ කරගත්ත මුදල් වලින් තමයි මේ සමාජ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. සමාජ ඉහළින් වැජඹෙන්නේ. එතකොට ඒ අතර ඉන්නවා හරියට හම්බ කරපු මිනිස්සු. දැන් අද කාලේ ගත්තොත් එහෙම මහා බැංකුව මංකොල්ල කාපු මිනිස්සු තමයි ටයිකෝට් ඇඳගෙන ඉහළින්ම මේ සමාජයේ වැජඹෙන්නේ. එතකොට අනිකුත් දැන් බලන්න මේ උගතුන් ඔය තාක්ෂණික මෙවලම් උපකරණ හොඳට ඉගෙනගත් ඒවට උපාධි ගත්ත මිනිස්සු ඒ තමයි අර බැංකුවේ තියෙන කාඩ් එකෙන් හොරෙන් සල්ලි ගන්නෙ. ඒ තාක්ෂණය දැනුම පාවිච්චි කළා. එතකොට ඒ ඉහළ හඳුනාගන්නේ ජාකාරී ඔක්කොම ඒ කියන්නේ ඒ ශිල්පීය ඥානය බොහොම අපූර්වට තියෙන ඉපෑ ඒ වංචාව කරන්න. එතකොට මේ රටේ එහෙම දැන් රටේ ඉහළම අපි තුම් පොලිස් සේවයේ ඉහළම මිනිස්සු නියෝජ්‍ය පොලිස්පතිවරු මේ එහෙම නඩුකාර අපි කියන්නේ නඩුකාර හාමුදුරුවෝ කියලා එවැනි මිනිස්සු තමයි මේ වැරදියට හම්බ කරන්නේ. මිනි මරන්න කොන්ත්‍රාත් ගන්නෙ නැත්නම් නඩුව දිනලවලා දෙන්න අල්ලස් ගන්නෙ. එතකොට මේ රටේ ගත්තොත් එහෙම දැන් විදුහල්පතිවරු කී දෙනෙක් චෝදනාවට ලක් වුණාද පාසලට ළමයි ඇතුළත් කරගන්න මේ අල්ලස් අරගෙන මේ අල්ලස් අරගෙන සමාජ ඉහළින් ඔක්කොම වැජඹෙන්නේ මේ රටේ ඉන්න එක්තරා සුපිරි පැලැන්තියක්.
අපේ ගමේ අපි පුංචි කාලේ වැඩදීට හම්බ කරපු දේවල් කියලා මිනිස්සු කිව්වේ ඔය මේ ගහකින් පොල් හොරෙන් පොල් කඩලා පොල් අරන් ගිහිල්ලා පොලේ විකුණන එක. එහෙම නැත්නම් කෙහෙල් කනක් කපලා ඒක අරන් ගිහිල්ලා කඩේට විකුණන එක. මයෝ කාලේ අලයක් හොරෙන් උදුරගෙන විකුණ ගන්න ඒව තමයි හොරකම්. ඒව කලින් නූගත් මිනිස්සු. නමුත් අද සමාජයේ මේ සේරම වැරදි වැඩ හොරකම් ඔක්කොම කරන්නේ නූගතුන් නෙමෙයි. උගත් මිනිස්සු. ඉතින් එතෙන්දි මේ හරි හම්බ කරපු දේවල් ඒව දුක් මහන්සියෙන් තරන්ට පින්නට දුන්නේ හිතේ මනාපෙන්. මම බොහොම අගය කරන මේ ගීතය නවලෝක සමූහ ව්‍යාපාර අධිපති දේශමාන්‍ය ධර්මදාස මැතිතුමාගේ අව අන්තිම කැමැත්තේ තිබුණේ එතුමාගේ දේහයට ගිනි තබන අවස්ථාවේ මේ ගීතේ වාදනය කරන්න. මොකද එතුමා හරියට හම්බ කරපු කෙනෙක්. හරි මාර්ගයෙන් හම්බ කරපු කෙනෙක්. වැරදි මාර්ගයෙන් නෙමෙයි. එතුමා හම්බ කරපු දේවල් දානමාන දුන්නා. පරිත්‍යාග කළා. දානපතියෙක්. ඉතින් එතුමාගේ ආශාව තිබුණේ මේ ගීතය එතුමාගේ චිතකය දැවි අවසාන වනතුරු වාදනය කරන්න. ඉතින් මං හිතන්නේ මේක හැමෝටම ඒ නිසා මේ සමාජයේ වැරදියට යන මාර්ගය මිනිසු වැරදියට සල්ලි හම්බ කරන මාර්ග එතනින් ඈත් වෙලා හරියට හම්බ කරන සමාජයේ හරිමකට ගැනීමට රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් දීපු හොඳ ආදර්ශමත් ගීතයක් විදිහට මම මේ ගීතය දකින්නේ. ජනකයට මේ වේදිකාව සම්බන්ධයෙන්ම අපි බොහෝ දේවල් කතා බහ කරා. මොකද මේ මම හිතන්නේ දශකයකට එහා පැත්තේ කාලයක් අලුත් නාට්‍යයක් නිර්මාණය කරලා තිබ්බේ නැති වුණාට ජනකය නිර්මාණය කරපු මම හිතන්නේ වේදිකා නාට්‍ය හතරම ජනකය විසින්ම නිෂ්පාදනය කරලා ඒ දේවල් ඒ විදිහට කරගත්තා. මොකද තවත් පාර්ශ්වයකට මේක යෑම තුළ ඇතිවෙනවා කිසියම් අනතුරක් කෙනෙක්ට ඒක සම්බන්ධයෙන් ලැබියාවේ මදි පුංචිකමක් තියෙනවා. මේ සියල්ලද සැලකුණේ ඒ කාරණාවට කියන එක මම දන්නේ ජනකයගේ කතාව ඇතුලේ මේ ජනකයට කියන්න පුළුවන්. 76 අවුරුද්දේ තමයි ජනකය වේදිකාවට එන්නේ. ඊට පස්සේ මං හිතන්නේ 90 දශකයේ වගේ වෙනවා ටෙලිනාට්‍ය කලාවට එන්නේ. ලොකු කාලයක් ඒක. වසරෙන් ගත්තොත් අවුරුදු 14ක විතර කාලයක්. එතකොට ඒක ඇතුලේ ටෙලිනාට්‍යයකට ඇවිල්ලා වේදිකාවේ ඉඳලා කොහොමද මේ ශේෂ්ත්‍රයක් විදිහට ඒක හඳුනා ගැනීම සහ ඒක ඇතුලේ තමන්ගේ ස්ථාවරත්වය පිහිටුවා ගන්න පුළුවන්කම ලැබීම සහ ඒ සම්බන්ධුණු කාලවකවානුවේ තියෙන මතක සම්බන්ධුණු ටෙලිනාට්‍ය ඒ වගේත් ඇති මතක රාශියක් මතක පද නිසා මම මේ මතක ගැනම විශේෂයෙන් සඳහන් කරන්නේ. එතකොට ඇස්සේ ගෙවුණු කාලය සහ මේ ගෙවෙමින් පවතින කාලය නිර්මාණය වෙන ටෙලිනාට්‍ය ඒ වගේත් මම දැකලා තියෙන ජනක්‍ය සමහර අවස්ථාවල ඉන්නවා. මේ කාලපරාස දෙක ඇතුලේ මෙහෙවුම කොයි විදිහටද? එතකොට මම මේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වේදිකාවටනේ. ඉතින් 976 අවුරුද්දේ වේදිකාවට සම්බන්ධ වෙනවා. ස්කූලේ ඉන්න කාලේ ඉගෙන ගන්න කාලේ උසස් පෙළ පන්ති ඒ කාලේ රූපවාහිනියක් තිබුණේ. ඊට පස්සේ රූපවාහිනිය 982 අවුරුද්දේ ලංකාවට. හැබැයි ඉතින් ඒ වෙනකොටත් එහෙම මේ ඒවේ රඟපාන්න උනේ කියලා එහෙම හැඟීමක් ඇති වෙලා තිබුණේ නැහැ. මොකද මේ වෙනකොට මම නාට්‍ය නිර්මාණකරණයට පොඩ්ඩක් අත ගහලා තිබුණා. 1984 මම මගේ පුද්දස්කෝලම නාට්‍ය නිර්මාණය කරනවා. ඊට පස්සේ 88 අවුරුද්දේ රාජකපුරු නාට්‍ය නිර්මාණය කරනවා. ඊට පස්සේ මගේ ඔළුවේ තියෙන්නේ දැන් මම දැන් අපි ආසයිනේ කවුරුත් මේක පෙන්න ගන්න තමන් නාට්‍යයක් කරලා රටේ මිනිස්සු මේක දැක ගන්න. ඒ ඔස්සේ දවස ගෙවනවා මිසක් ටෙලි නාට්‍ය ඉතින් ඒවත් මොකද මම මේ නාට්‍ය නිර්මාණය කළාට මම ඒවේ රඟපෑවේ නෑ. මම නිර්මාණය කරපු කිසිම නාට්‍යයක මම චරිත නිරූපණයක් කළා නැහැ. මම ඒක කළේ මොකද හදිසි කෙනෙක් මේ නාට්‍ය වේදිකාගත වෙනවා. මේකේ රඟපාන්නේ මිනිස්සු. හදිසි අනතුරු වෙනවා, අසනීප වෙනවා, ගෙවල් දොරල් වල ප්‍රශ්න එනවා. යම් කිසි විදිහකට නළුවෙකුට එන්න බැරිනුත් අන්නේ හිරස පුරවන්න තමයි මම රඟපාන්න නැතුව හිටියේ. ඊටසේ ඉතින් රංගන ශිල්පියෙක් විදිහට නෙමෙයි මගේ ඒ කාලේ තිබුණ ආසාව නාට්‍යකරුවෙක්. ඔහොම ඉන්නකොට මගේ මම ඉගෙනගත්ත හොරණ විද්‍යාරත්නේ මට වඩා ඉහළ පන්තිවල ඉගෙනගත්ත ඩග්ඩ සිරිවර්ධන මහත්මයා ඔගේ මගේ පන්ති මිත්‍රෙක් තමයි සුදස් සේනාරත්න. එතකොට සුදස් සේනාරත්න රූපහානි සංස්ථාවේ සේවය කරනවා. ඩග්ඩ සිරිවර්ධන අයියා පිටපතක් ලියලා තිබුණා සිව්මන්සල කියලා. මේ අධ්‍යක්ෂණය කරන්න බාර දීලා තිබුණේ රූපහානි සංස්ථාව මාර්ගයෙන් සුදස් සේනාරත්නට. එතකොට මගේ පන්ති මිත්‍රයා. එතකොට දැන් ඒ දෙන්නගේ පොඩි කතා බහක් වෙලා තිබුණා. මේ අපේ ජනක් මේ නාට්‍ය කරම ඉන්න හොරණට වෙලා රඟපාන මේ අපි ගම්මු මේකට මේ අපේ නාට්‍යයට. එහෙම ඉතින් මුලින් කතා කළා. ඊන්පස්සේ මම කෝ අනේ මේක දැන් ඕක රඟපාන්නවත් එහෙම මගේ නාට්‍ය කඩකප්පල් වෙනවා. මේ නාට්‍ය කරගෙන යන එක මට කරගන්න බැරි වෙනවා. නෑ මේක මේ අපි මෙහෙමයි හොරණමයි කරන්නේ එන්නේ කියලා මම ගිහිල්ලා මුලින්ම උපප්‍රධාන චරිතයක් රඟපෑවා. හැබැයි ඉතින් රඟපාගෙන ටික දවසක් යනකොට මට රඟපාන්න එහෙම ආසාවකුත් ඇති වුණා. ඒක රඟපෑම තුලින්ම. හැබැයි
ඒ නාට්‍ය ඉතින් විකාශ වුණා. ඒ බොහොම ජනප්‍රිය වුණා නාට්‍ය. මම රංගපෑ හර්ෂ කියන උපකාරක පන්ති ගුරුවරයාගේ චරිතයත් බොහොම මිනිස් අතරට ගියා. කොහොම හරි මේ නාට්‍ය දැකලා තිබුණා. එතකොට පරාක්‍රම නිරියල්ලයන්. එතකොට පරාක්‍රම අලුත් නාට්‍යයක් නිර්මාණය කරන්න මේ නළුවෙක් සොයසු හිටපු කාලේ කොහොම හරි දග්ඩ සිවරදන මහත්මයාගේ ගෙන් දවසක් කාලා මෙන්න මෙහෙම මේකට කෙනෙක් කවුද ඉන්නේ කියලා මගේ නම යෝජනා වෙලා මට ප්‍රධාන චරිතයක් මුලින්ම ලැබුණා සඳගිරි පවුණාට. ඔව් ඔව්. සඳගිරි පවු විකාශ වීමත් එක්ක මම හිතන්නේ ඒක තමයි මගේ හොඳ කඩයමක් බවට පත් වුනේ මේ රංගන ජීවිතයේ. ඉන්පස්සේ මට එතනින් පසු ආනන්ද අබේ නායක, ඩී.බී. නිහාල් සිංහ මහත්මයා ඔය ආදි වශයෙන් මේ ශේෂ්ත්‍රයේ ඉන්න බොහෝ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නාට්‍යවල රඟපාන්න ඇරියුම් ලැබුණා. ඉතින් දැන් අද වෙනකොට මම එහෙම ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක රඟපාලා තිනුවා. ඉතින් ඒ චරිත හැබැයි මම හිතනවා මම එකකින්වත් ෆේල් වුණේ නැහැ කියලා අදහස මට තියෙනවා. චරිතයක් ලැබුණා නම් ඒක මේ මිනිස්සුන්ගේ විමර්ශාවකට යනවා නම් එහෙම අදහසක්. ඔව් මිනිස්සුන්ට මේ මෙතන අඩුපාඩුවක් කියලා කියන්න පෙන්නුම් කරන්න තැනක් නැති වෙන තරමට මම ඒ චරිත වලට සාධාරණ ඉෂ්ට කළයි කියන හැඟීම ඇති වෙනවා. ඉතින් ඒ නිසා මට ඒවට විවිධාකාර සම්මාන ලැබුණා. ඔය ලංකාවේ එහෙම උත්සව හතරක් තියෙනවා. රාජ්‍ය සම්මාන උළෙල, සිග්නි සම්මාන උළෙල, රයිගම් සම්මාන උළෙල, සුමති සම්මාන උළෙල, මේ හැම එකකින්ම සම්මානත් ලැබුණා. ඉතින් අද වෙනකොටත් මම බොහොම ඒ නාට්‍ය කලාවත් එක්ක බැඳිලා ඉන්නවා. රූගත කිරීම සඳහා විවිධ ප්‍රදේශවලට යනවා. අනිත් පැත්තෙන් අබුද්දස කොළඹ සහ රාජකපුර නාට්‍ය දෙකත් අරගෙන සතියන්තයේ බොහෝ විට අපි නගරයෙන් ඔබට ඈතට ගිහිල්ලා ඈත ගම්ත නවලේ නාට්‍ය රඟ දක්වනවා. ඉතින් හැමසෙම මිනිසුත් එක්ක ගැටෙනවා, ඒ කියන්නේ මිනිසුත් එක්ක ගැවසෙනවා, විවිධාකාර පිරිස් මුණ ගැහෙනවා. ඉතින් බොහොම ඒක තමයි ජීවිතයේ අලුත් වීම. අද එක පිරිසක් එක්ක වැඩ කරනවා, හෙටමන් තව පිරිසක් එක්ක වැඩ කරනවා. දැන් කාර්යාලයක වැඩ කරන කෙනෙක් හැමදාම වැඩ කරන්නේ එකම පිරිසත් එක්කනේ. ඔව් හැමදාම එකම මූණට. අපේ ජීවිතය හැම ඒකාකාරී නෑ. ඒ සන්තෝෂයේ තියෙන. ඔව්. හොඳයි. කොළම්තොටින් ප්‍රතිපදාත්ම දාසගේ. ඔව්. මේක මේ රත්මලේ බඳුන් ගුණවර්ධන කියන්නේ බොහොම මේ විරෝධාකල්ප ගීත. ඒ කියන්නේ සමාජයේ තියෙන තැනකට අනින්න පුළුවන් නම් එනපු හොඳ ශූර ගීපද රචකේ. ප්‍රේම ගීත වලටත් ඔහු ප්‍රේම ගීත වලටත් වගේම තුංගගේ බොහොම මේ එක මේ සමාජයේ කොතනකට අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ගීතයකින් පෙන්වන්න කරන පුතේ. ඒතර මෙතුමා මේ පහුගිය දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම ටිකක් ඈතයි ලංකාවේ තිබුණා ව්‍යාපාරයක් මේ ලදරුවන්ව පිටරටට විකිණීම. මේක මේ කාලේ තිබු දේශපාලන ශේෂ්ත්‍රයත් සම්බන්ධ වෙලා තමයි ඒක කරලා තියෙන්නේ කියලා පස්සේ පළ වුණා පත්තරවල. එහෙම එතකොට ඉන්නවා මේකේ තරව කරුවෝ ස්පිරිතාලවල ආරෝගශාලාවල තාමත් වෙනවා. අයියේක තාමත් වෙනවා. එතකොට ස්පිරිතාලට ගිහිල්ලා ඒ බබාල් හම්බේ මේ ඉන්න අම්මලාව කොහොම හරි ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන ඒ තරව කරුවන්ගේ මාර්ගයෙන් දරුවංග මිල දීලා ගන්නවා. සමහර සොරකම් කරනවා. ඔහොම ගෙනහල්ලා එක නිවාසයක වටේම හතර වටේම ලොකු තාප්ප බැඳලා කිසි කෙනෙකුට ඇතුළේ මොනවද වෙන්නේ කියලා පේන්නේ නැහැ. එතන නවත්තගෙන ඉඳලා එතනින් අපනයනය කරනවා පිටරටට විකුණනවා. ඉතින් ඩොලර් කෝටි ගණන් මේවෙන් මුදල් හම්බ කරනවා. එහෙම කාලෙක තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. අපේ මනුස්සකම් සියල්ල ඉතින් කොළම්තොටින් නෙවුනගිනවා. හැබැයි ඒ අපේ ළමයි විකුණලා අපි ජපානයෙන් බෝනික්කෝ ගේනවා මෙහාට. දැන් අද චීනින් එහෙම බෝනික්කෝ ගේනවා. ළමයි විකුණලා බෝනික්කෝ ගේන රටක් බවට අපේ රටපත් වෙනවා. ඉතින් මේකේ මේ අදහස විතරක් නෙමෙයි, මේකත් එක්ක අපේ සියලුම සාරධර්ම ගුණධර්ම සියල්ල සෝදාපාලුලක් වෙලා ඒ සේරමත් එක්ක තමයි මේ නෙවුනගින්නේ. කොළම්තොටින් නෙවුනැග්ගා අපේ මනුස්සකම, අපේ රට ගොඩ බැසේ අමනකමයි. ඒ වෙනුවට පිටරටින් එන්නේ කොහොම මේ අමන වැඩනේ. පිටරටින් එන දේවල් ගන්නේවද අපි? නිසු එන්නේ ඒවද ගන්නේවද? ඔව්. දැන් මේක බොහොම මේ අපූර්වට ලියලා තිනවා ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ. මෙන්න මෙහෙම, සාදු සිරිත් සිය දේශෙ ඇතත් කැත වානරයන්ගේ විලාසින් මූදු තෙරින් එන නීච භයංකර සංකර ඌ හැම දේවල් සාදු නදින් පිළි ගත්ත නිසා වුණු ජාතික හානිය අයියෝ මීදුමකින් කඳු සේ අප ආරිය සෑම සිරිත් යටපත් වී. ඉතින් ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ ලියපු දේට සමාන දෙයක් තමයි මේ බඳුළු ගුණධර්ම යතින් ලියවෙන්නේ. අපේ සේරම නැති වුණා මේ පිටරටින් එන හැම කුණු කන්දලයක්ම අපි ඒවා වැළඳ ගන්නවා කිසිම වග විභාගයකින් තොරව. ඒ එන හැම මත්ද්‍රව්‍යයක්ම අද මේ රට ලෝකයේ ඉතාමත්ම ප්‍රබල කුඩු රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. කුඩු හෙරොයින්ද අරගද මේකද කේරළ ගංජාද
ඉස්කෝලයක් ඉස්සරහ පිට ඉනේ ගහගෙන කේරළ ගංජා අර බාබුල් බුලත් පිට අපේ දරු પરම්පරාව බිලිගන්නා යක්ෂයන් ඉන්න සමාජයක් බවට අද මේක පත්පත් වෙලා තියෙනවා. එතකොට අමනකම් සියල්ල මිනිස්සු නෙමේ ඉන්නේ අමනයෝ. එතකොට මේ රටේ සිද්ධ වෙන්නේ සේරම අමන වැඩ. අමන ඒ කියන්නේ මිනිසුන් කරන දේවල් නෙවෙයි. ඒ තත්ත්වයට දරුවෝ තමන්ගේ දරුවාව කකුල් දෙකෙන් උස්සලා මාතර නිල්වලා ගඟේ පාලමේ ගහලා දරුවගේ ඔළුව පළලා ගඟට වීසි කරනවා අම්මා. ඒක තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ දෙන්නව එල්ලලා දෙන්නේ හොතුන් දෙනෙක් එල්ලලා මරලා තමනුත් එල්ලුණා. මීය පෙරේදා තමන්ගේ හයමස් වියති ලදරුවව මන්නේ දෙකඩ වෙන්න කැපුවා. පිට කෙනෙක් නෙමෙයි දරුවගේම තාත්තා. එතකොට ඒ ඇයි මේ අපේ දරුවන්ට මෙහෙම දේවල් වෙන්නේ? තමන්ගේ මව, තමන්ගේ වැදූ මව, ජාතක කළ පියාතිම ඇයි මේ අපේ දරු પરම්පරාව මේ විදිහට මහා කුරිරු විදිහට ඝාතනීය වෙන්නේ? මේක තමයි අමනකම කියන්නේ. ඒතර මෙහෙම අමන සමාජයක් අද බිහි වෙලා තින්ති. මේ සමාජයේ ඉන්න මිනිස්සු මේ හරි මාර්ගය ගැන හිතන්න හොඳ ආදර්ශමත් ගීතයක් තමයි මේ ප්‍රදීපා ධර්මදාස ගායනා කළේ. මෙහි සංගීතය අපේ බොහොම ප්‍රවීණ සංගීතඥ ශෝරේක රෝහණ වීරසිංහ මැතිතුමන්. මම මේ දැන් වේදිකාව ගැන අපි කතා කරා, වේදිකාව ඇතුළෙන් ඊට පස්සේ ආයේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රය ගැන කතා බහ කරා. ලංකාවේ කලාවම සමස්ත අර්බුදයකද තියෙන්නේ. එහෙම පාර්ශ්වයක් කියනවා කලාව අර්බුදයක තියෙනවා කියලා. තවත් පාර්ශ්වයක් කියනවා නෑ, කලාව ඇතුලේ අර්බුදයක් තිබ්බට විකල්පය ඇතුලේ බොහෝ දේවල් නිර්මාණය වෙනවායි කියලා. හැබැයි මේ විකල්පයි කියලා නිර්මාණය වෙන දේවල් කල්ප කාලයක් බලාපොරොත්තුෙන් කරන දේවල්ද, එහෙම නැත්නම් ඒවා ඒ විකල්පයේ විතරක් නියෝජනය වෙන දේවල්ද? උදාහරණයක් විදිහට මං හිතන්නේ මේ මොහොත වෙද්දී ලංකාවේ ගුවන් විදුලි නාලිකාවක මුකක් හෝ නාලිකාවක පවන කැසට් පටේ හෝ මේ සංයුක්ත තැටියේ ගීතයක් ප්‍රචාරය වෙනවද නැද්ද කියලා. සමහර විට එකක් දෙකක් ඇති, කියන්නේ විකල්පයක් නියෝජනය කරමින් ආපු දේවල් කාලෙකදී ඒක හේමම කොහේ හරි තැනක හිර වෙනවා. ඉතින් සංගීත ශාස්ත්‍රයේත් මේ අර්බුදය කිසියම් ආකාරයකට තියෙනවා. එතකොට නිර්මාණවල තියෙන රසවින්දනයේ හෝ රසභාවයන් පුද්ගලානුබද්ධයි, ඕනම ඒක සාපේක්ෂයි කියලා ගන්නත් පුළුවන්. අපි කොහොමද අපි මේ බහුතරයක් කැමති වෙන පොදු නිර්මාණයකට එන්නේ? ඒ කියන්නේ ඒක ටෙලිනාට්‍ය ශාස්ත්‍රය වෙන්නත් පුළුවන්, වේදිකාව ඇතුලේ වෙන්නත් පුළුවන්, ගීතය ඇතුලේ වෙන්නත් පුළුවන්, නවකතාව කෙටි කතාවටත් ඒක පොදුයි, කවියටත් පොදුයි. ඒ කියන්නේ කොහෙන් හරි ප්‍රශ්නයක් තියෙනවා හැම තැනම. එහෙම වාද විවාද මම දන්නේ මේ ලංකාවේද මෙච්චර ගහගන්නේ කියලා මේ නිර්මාණවලට. විචාරයක් බලන්න, ඒක විචාරයක් පස්සේ විවේචනයක් බවට පරිවර්තනය වෙනවා. ඒක වේදිකාවටත් එකයි, සිනමාවටත් එකයි, මම හිතන අන්තර්ජාලය ඇසුලේ මේ විවිධ සිවිල් අත්වලින් ඒ දේවල් ලියවෙනවා. මේ මෙතන මොකක්ද මේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. මේ ජනකයෙන් අහන්නේ මේක, මේ ජනකය වේදිකා නාට්‍ය හරහා කතා කරපු යම් යම් කාරණා එහෙම හිතද්දි ඔබ හෝ මේ පියා ඔබටත් ඒ සුර ඇති මේවා මේ නිර්මාණය කරගෙන තියෙන විදිහ. ඒකත් එක්ක මම මේ ඔබෙන් අහන්නේ මේ සමස්තය ඇතුලේ තියෙන අර්බුදයට මොකක්ද අපට එන්න පුළුවන් විසඳුම? ඔව්, දැන් ඔබ කියපු හැම ශාස්ත්‍රයකම කවි හෝ වේවා, ගීතේ හෝ වේවා, කෙටි කතාව, නවකතාව, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපටිය, අනිකුත් මූර්ති කැටයම්, ඒ දෘශ්‍ය කලාමාද, ඔය හැම ශාස්ත්‍රයකම අද වෙනකොට ලොකු අර්බුදකාරී තත්වයකට මුහුණ පාලා සිටිනවා. ඒ නිර්මාණකරුවන්ට එක පැත්තකින් ඒ නිර්මාණ කරන්නේ කොහොමද, ඒවා එළිදක්වන්නේ කොහොමද, ඊළඟට ඒවා ජනගත කරන්නේ කොහොමද, ඒවා අලෙවි කරගන්නේ කොහොමද කියන මහා ප්‍රශ්න ගොඩකට මුහුණ පාලා තමයි මේ සියලු කලාකරුවෝ මේ තමන්ගේ නිර්මාණ කටයුතු කරගෙන යන්නේ. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් වේදිකා නාට්‍ය ශාස්ත්‍රය ගත්තොත් අද ලොකු අර්බුදයක් මුහුණ පාලා තියෙනවා. නාට්‍යයකට වියදම් කරන මූලධනය, කැපිටල් එකේ ප්‍රාග්ධනය, ඒක නාට්‍යෙම පියවගන්න බැරි තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒක ප්‍රධාන හේතුවක් තියෙනවා. දැන් අපි මේ කලාවට ආපු මුල් 1970 දශකයේ කාටවත් මුදල් මේ වටිනාකමක් දෙනුන්නේ නැහැ මේකේ. ඒක ආරෝපණය වුණත් නැහැ. රජයේ කාර්යාලවල වැඩ කරපු අය රාජකාරී ඇරිලා පාරේ බස් එකේ නැත්නම් මෝටර් සයිකලේ නාට්‍ය පුහුණු වීමලට එනවා. විජේරත්න වරකොඩ මහත්මයා චිත්‍රපට සංස්ථාවේ වැඩ කළා. සංස්ථාවේ ඇරිලා එනවා නුගේගොඩ නාට්‍ය පුහුණු වීමලට, නුගේගොඩ සෙන්ට් ජෝස් විද්‍යාලයට. ජයරත් මනෝරත්නයන් මහවැලියේ සේවය කළා. එතනින් ඔෆිස් එක කාර්යාලය ඇරිලා එයත් එනවා පාරේ බස් එකේ නුගේගොඩට. හේමසිරිලීනගේ මහත්තයමයි හොරණ ඉඳන්, රෝහණබැද්දගේ මහත්තයත් හොරණ ඉඳන් අපි එනවා පුහුණු වීම සඳහා නුගේගොඩට බස් එකේ. අපි කවුරුවක් කායින්වත් බස් ගාස්තු ඉල්ලන්නේ නැහැ.
කිසිදයක් ඉල්ලන්නේ නැහැ. සල්ලි ඉල්ලන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ නාට්‍ය පුහුණු වීම කළා. ඇඳුම් ටික මහලා පසුතල නිර්මාණ හදලා නාට්‍ය පෙන්නනවා. අපි දන්නවා මේ වට ඒ වීදමක් යනවා. විශාල වීදමක්. දැන් අපි පුහුණු වීම වලට එනවා. එතකොට ඒවට සංග්‍රහ කරන්න ඕනේ මිනිසුන්ට. ඇඳුම් මහන්න විශාල මුදලක් යනවා. ඊට පස්සේ පසුතල නිර්මාණ, ආලෝක පුහුණු වීම, සංගීත පුහුණු වීම, රස මේක ප්‍රචාරය කරගන්න. එහෙම විශාල මුදලක් යන බව මේ නළු නිළියෝ සියල්ලම දන්නවා. ඒ නිසා ඒ වියදම් ටික පියව ගන්න කොළඹ නගරයේ දර්ශන දින 10ක් සියලුම නළු නිළියෝ නොමිලේ රඟපාන. කවුරක සල්ලි ගන්නෙ? පුහුණු වීමකට සල්ලි ගන්නෙත් නෑ. කොළඹ නගරේ දර්ශන වාර 10ක් කිසි කෙනෙක් සත පහක්වත් ගන්නෙ නෑ. ඒ මුදල් සේරම දෙන්නේ නාට්‍ය අධ්‍යක්ෂවරයාට, නැත්නම් ඒ නිෂ්පාදකවරයාට. එයාගේ ගිය වියදම් ටික පියව ගන්න. එතකොට දර්ශන 10කින් වියදම් සේරම ටික පියවිලා. පසු කාලීනව වේදිකාවේ හිටපු පිරිස් අරගන්නවා ටෙලි නාට්‍යවල. ඔව්. දැන් ඒකේ සිස්ටම් එකක් හැදෙනවා. ඩේ මේම. දවසට මෙච්චරක් ගෙවුවා. ඔව්. අන්න එතකොට දවස් පඩිකරුවන් බවට පත් වෙනවා. දැන් එතකොට ඒ ශිල්පීන් ඉදන්ව හැමෝටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. විවිධ ආර්ථික ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන තුරු මුදල කීන සාධකේ කාටවත් වැදගත්. දැන් කවුරුවත් එහෙම දවසක් නිකන් කැප කරන්න සූදානම් නැහැ. පුහුණු වීමකට එනවා නම් ඒ සඳහා යම්කිසි අඩු ගානේ දැන් කවුරක්වත් පාරිබස් වලින් ඉන්නේ නෑනේ. තම තමගේ වාහන වලින් ඉන්නේ. අරුම ගානේ පෙට්‍රල් ගාස්තුවත් ලැබෙන්න ඕනේ තමන්ට. ඔව්. නාට්‍ය දර්ශන එහෙම වීදම් පීවන්නේ කියලා එහෙම නොමිලේ සංස්කෘතියක් නෑ. මොකද ඒ දැන් අද අද දවස වේදිකා නාට්‍යයකට දීලා හිස්සතින් ගෙදර යනවද? ටෙලි නාට්‍යයකට දීලා හොඳ ගානක් සාක්කුවි දාගෙන ගෙදර යනවද කියන ප්‍රශ්නේ කාටවත් මතුවෙලා තියෙනවා. ඒ නිසා කවුරක්වත් අද එහෙම නොමිලේ දර්ශන රඟ දක්වන්නේ නෑ. මංගල දර්ශනයේ ඉඳලා මුදල් ගෙවන්නේ. ඔව්. ඒ නිසා නාට්‍යයකට යන මූලධනය පියව ගන්න නිෂ්පාදකවරයාට අධ්‍යක්ෂවරයාට කිසිම ක්‍රමවේදයක් නැහැ. එතකොට අද මෙහෙම නාට්‍යයක් හදලා මහ ලොකු මුදලකට නාට්‍යයක් දෙන්න බෑ. මේක පෙන්වන්නේ ලංකාවේ රංගශාලා නෑ. පෙන්වන්නේ ස්කූල් හෝල් වල, එහෙම නැත්නම් ප්‍රජාශාලාවේ, නැත්නම් නගර ශාලාවේ, පන්සලේ, පන්සලේ ධර්මශාලාවේ එහෙමයි නාට්‍ය පෙන්වන්නේ. ලොකු ලොකු ආදායමක් ගන්න බෑ ඒ කරන සංවිධායකවරුන්ට. ඒ නිසා අපිට ලොකු මිලකට මේක දෙන්න බෑ. අද සාමාන්‍යයෙන් ලක්ෂකහමාරකට වඩා නාට්‍යයක් දෙන්න බෑ. තු ලක්ෂකහමාරකට නාට්‍ය දීලා එතනින් රංගාලෝක සඳහා රුපියල් 12,500ක් ගෙවලා ඒ ඉතුරු 137,500ෙන් 25 දෙනෙකුට සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් එතකොට ඒ දර්ශනයෙන් ඒ මුදල් ටික ගෙවලා නැත්තම් ඒ අයගේ තව ආහාර පාන සංග්‍රහ වී දැන් අපි තුන් නාට්‍යයක් යන පිටත් වුණාම අපි යනවා නම් අද දවසේ නුවරට උදේ හෝටල් එක නැවැත්වෙන් පස්සේ කට්ටියට උදේ ආහාරයට ඒකේ තනි තනි බිල් ගෙවන්නේ නැහැ නේ. සම්පදායක් තියෙනවානේ නිෂ්පාදකයා අධ්‍යක්ෂවරයා ඒ විදම් දරන්න ඕනේ. ඒ ටික දරුවෙන් පස්සේ 150,000ම ඉවරයි. ඔව්. නාට්‍ය පෙන්නගෙන යන්න පුළුවන්. අර අද කාලේ 120,000ක් නැතුව නාට්‍යයක් කරන්න බෑ. මූලධනය නාට්‍යයක් පුහුණු වීම පටන් අරගෙන වේදිකාවට එන මංගල දර්ශනේ වෙනකොට 120,000ක් වීදම් වෙනවාමයි. ඔව්. නාට්‍ය පුහුණු වීම වලට ඇඳුම් මහන්න, පසුතල නිර්මාණ, සංගීත පුහුණු වීම, ආලෝක පුහුණු වීම, ප්‍රචාර කටයුතු. ඔව්. පත්‍ර කීයක් තියෙනවද අද ලංකාවේ? ඔය පත්‍ර හැම එකම දැන් වීම් දානවා. එකක් විතරක් දැම්මොත් අනිත් පත්‍ර වලින් කියනවා. දැන් අපි දැන් වීම් වලට අමතරව ගිහින් දෙනවනේ පින්තූරෙකුයි පොඩි නිවුස් එකකුයි මේක දාලා දෙන්න අහවල් දවසේ වේදිකා ගත වෙනුයි කියලා. එතකොට එක පත්‍රයක් ගියම පස්සේ ඔයගොල්ලෝ අර පත්‍රේ දැන්වීමක් දැම්මනේ. ආ. ඉතින් ඒක සල්ලි දීලා දැන්වීම දාලා අපි ගාවට ඇවිල්ලා මේ නිකන් දාන්නේ කියලා දෙන එක හොඳ නෑනේ මහත්තයෝ. අපිත් දැන්වීමක් දාන්න. ආ. ඉතින් ඒක දැම්මේ නැත්නම් ඒ පත්‍රේ කලාපිටුවේ අපේ පින්තූරේ දාන්නේ නෑ. තියෙන සපිරි සිද්දුන හැම පත්‍රයකම මේක දාන්න. එතකොට විශාල මුදලක් වැය වෙනවා මේ ප්‍රචාරක වීදම් වලට. එතකොට එහෙමත් කරලා හදපු නාට්‍ය පවත්වගෙන යනවා. නාට්‍ය පවත්වාගෙන යනවා. ඔය පවත්වාගෙන යනකොට තව තව ලොකු දේවල් වෙනවා. අර හදපු මුල් බඩු කැඩෙනවා, ඇඳුම් ඉරෙනවා, ෆේඩ් වෙනවා, ඒව අලුතෙන් මහන්න ඕනේ. බෙර පැලෙනවා, සංගීත බඩු කැඩෙනවා, ඒවා අමුතුවෙන් හදන්න ඕනේ. විශාල වීදමක් කැප වෙනවා ඒ දේවල් වලට. මූලධනෙ එහෙම්මයි. ඒතකොට නාට්‍යකාරයා සදාකාලික නායකයෙක් වෙලා. අරක පියව ගන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. ඔව්. එතකොට මේකේද වාචකය නිසා තමයි මම අලුතෙන් නාට්‍යයක් නොකරන්නේ. ඔව්. බං වගේම එදා නාට්‍ය කරපු බොහෝ දෙනෙක් අද මේ නාට්‍ය නොකර මේ ශාස්ත්‍රයෙන් ඈත් වෙලා ඉන්නේ මෙන්න මේ කාරණාව හින්දා. ඒතර මේ මේවම අනිකුත් සෑම ශාස්ත්‍රයකටම බලපාලා තිනවා. දැන් ටෙලි නාට්‍ය කලාව ගත්තොත් අදික ටෙලි නාට්‍ය කලාවක් නෙමෙයි. දැන් අපි අපි කියන්නේ නෑනේ, දැන් අපි කියන්නේ වේදිකා නාට්‍ය කලාව. ඔව්. අපි වේදිකා නාට්‍ය ව්‍යාපාරය කියලා කියන්නේ නෑනේ. නමුත් දැන් අපි චිත්‍රපටියට කියන්නේ චිත්‍රපටි කර්මාන්තය. ඒ කර්මාන්තයක් විදිහට බොහොම ඉදිරියට ඇවිල්ලා තිනවා අපේ රටේ. මුළු ලෝකෙම එහෙම ආපු හින්දා තමයි ඒක ඉන්ඩස්ට්‍රි එකක් වෙන්නේ. ඒක කර්මාන්තයක් කියලා හඳුන්වන්නේ.
දැන් තෙලිනාට්‍ය කලාව කියලා මුලින් හඳුන්වුවාට අද ඒක කලාවක් නෙමෙයි. අද ඒක ව්‍යාපාරයක්. ව්‍යාපාරය. හැබැයිවටම. සම්පූර්ණ ව්‍යාපාරයක්. ඒතකොට ව්‍යාපාරික චේතනාවෙම තමයි තෙලිනාට්‍ය නිර්මාණය කරන්නේ. අද සාමාන්‍යයෙන් ඒ නිසා ඒකේ ශ්‍රමිකයා කියන පුද්ගලයා, ඒ කියන්නේ ශ්‍රමිකයා කියලා කියන්නේ රංගන ශිල්පියෝ. දැන් ඒ අයත් ඒතර දවස් පරිකාරයන් බවට දිනකට වේතනයක් ලබන පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. එතින්දි දවස් දෙකක වැඩ කළා තමයි මේ දවසේ වැටුප ගෙවන්නේ. උදේ පාන්දර 4ට ගින්නගෙන මේකප් කරලා ඇඳුම් අඳලා උදේ 5:30 වෙනකොට දර්ශන තලයට ගිහිල්ලා එතන ඉඳන් එක දිගට දර්ශන 20ක් 22ක් රූගත කරනවා. එතකොට අපි දන්නවා නාට්‍යයක තමන් තනියෙන් නෙමෙයි රඟපාන තව ශිල්පීන් 20ක් ඉන්නවනේ. ඔව් ඔව්. දැන් මම ඉන්න ජවනිකා 20ක් දවසකට රූගත කරනවා. ඔව්. උදේ පාන්දර මම වරන් ගිහිල්ලා රෑ 10 11 වෙනකම්. එතකොට ගණන් හදලා බැලුවොත් සාමාන්‍ය කම්කරුවෙක්, රජයේ සේවකයෙක්, ලිපිකරුවෙක් වැඩ කරන්නේ දවසට පැය 8යි. එතනින් හරියට තියෙනුනේ අතිකාල දීමනා. ඔව්. OT. ඒව මුකුත් නෑ. පැය 16ක් වැඩ කළා සමහර විට. මමට උදේ ඉඳලා රෑ 10 වෙනකොට පැය 16ක් 17ක් මේ ශිල්පියෙක් මහන්සි වෙලා රඟපාලා තියෙනවා. ඔව් රඟපාන දර්ශන 20ක්. ඒ දර්ශන 20 ඒක රූගත කිරීම කරන්නේ එක දවසකින්. රූගත කළා. ඒක ඒ මාසෙට අපි දන්නවා දිනපතා පෙන්න නාටික මාසෙකට කොටස් 20ක් විකාශ වෙන්නවා. කොටස් 20ට එක එක බැගින් බෙදා හරිනවා. දර්ශන 20ක් රූගත කළා. කොටස් 20ට බෙදා හරිනවා එක බැගින්. එතකොට මුළු මාසෙම හැම එපිසෝඩ් එකකම හැම කොටසකම මම රඟපාලා තියෙනවා. හැබැයි රූගත කළා තියෙන්නේ එක දවසයි. රූගත කළා තියෙන්නේ එක දවසයි. මට කොටස් වශයෙන් ගෙවුවා නම් කොටස් 20කට ගෙවන්න ඕනේ මුදල. මට ගෙවලා තියෙන්නේ දවස් දෙකක වැඩත් මගෙන් අරගෙන එක දවසක වැටුප පමණයි මට ගෙවලා තියෙන්නේ. ඒතර මේ ශ්‍රමසූරා ගෑම මේක බහුල වශයෙන් ක්‍රියාත්මක වෙනවා මේ ශේස්ත්‍රී. එතකොට මිනිස්සෙකින් වැඩ ගන්නව නම් මිනිස්සයව සන්තෝෂෙන් තියලා ඕනේ වැඩ අරගන්න. හැබැයි අපි දන්නවා මිනිසුන්ට විවිධ වරප්‍රසාද දෙන්නේ. දැන් උපවැනි අය මේ ආයතනයක වැඩ කරනකොට ඔබට වැටුපට අමතරව අපි දන්නවා තව නොයෙකුත් වරප්‍රසාද දෙනවා. ඒව සියල්ල දිරිගැන්වීම. ඒව නැතුව ඔබ සන්තෝෂයෙන් වැඩ කරන්නේ නැහැ. එතකොට අද රංගන ශිල්පියෙක් දැඩි මානසික අසහනයකින් තමයි මේ රඟපාන්නේ. තමන් දන්නවා තමන් මාව මරවනවා මේ මිනිස්සු. මාව මරවනවා. ඒතර රඟපාන්නේ අහු දෙපස් ටික කියලා දානවා. ඕනෙත් නැහැ නේම එච්චර කැප වෙලා මේව කරන්න. අපි සුදත් රෝහණ වැනි අධ්‍යක්ෂවරුන්ගේ නාට්‍ය වලට ගියාම දවස් සමහර දවසකටම කරන්නේ එක ජවනිකාවයි. එකයි කරන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් එකම ජවනිකාවයි කරන්නේ. එතකොට ඒක හොඳට මෝහත් වෙලා අපි කියන හොඳට පොලිෂ් වෙලා අවසාන අවුට්පුට් එකක් ඒ කියන්නේ නිමවුමක් බිහි වෙනවා ඒ නාට්‍ය. මේවා හැම නැහැ. තිබ්බ ගැහුවා. අපි කියන්නේ ඒක. ඊතර මැදසාලි 5යි, ඉස්සරහ ස්තූපුවේ 5යි, නිදන කාමරේ 5යි, පිළිකන්නේ 5යි, කුස්සියේ 5යි ඔය විදිහට වෙන් කළා සීන් දර්ශන 20ක් ගහලා ඉතින් ඒක බෙදා හැරලා ඊට පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අපෙන් අහනවා ඔබ හැමදාම ඉන්නවා ටෙලිනාට්. ඔව්. දැන් ඔබේ ආදායම් හෙලි කරන්න. ඒතර අපිට ගෙවලා තියෙන එක දවසේ ඒකට පිළිගන්නේ. යා. අපිට ගෙවලා තියෙන්නේ එක දවසකට. දවස් 20ම ඉන්නවා. අපි එමු සසඳ වැද්දගේ මහත්තයාගේ. ඔව්. දැන් මේ රෝහණ වැද්දගේ කියන්නේ ඇත්තරම අපේ ගුරුවරේ. ඒ වගේම මගේ අසල්වැසියෙක්. අපි දෙන්නම මේ ලයිගම් කෝරළේ ගොරණින්. බිහිවෙච්ච කලාකරුවෝ. ඉතින් මේ රෝණ බද්දගේ කියන්නේ ලංකාවේ ඇත්තරම මේ අද પરම්පරාවේ මං හිතන්නේ ඉතුරු වෙලා ඉන්නේ එච්චරයි. ඔව්. WB මකුළුළු මහත්තයාගෙන් පස්සේ විශේෂයෙන්ම ලයනල් රන්වල යන එවන් PCරි විජේරත්න, වීරසේන ගුණතිලක එවැනි වීරසේන ගුණතිලක මහත්තයා තාමත් ඒ නිර්මාණ කටයුතු වල නියුක්ත වෙලා ඉන්නවා. මං හිතන්නේ එතන ඉතුරු වෙලා ඉන්නේ පුරුකක් තමයි රෝණ බද්දගේ කියලා කියන්නේ සාහිත්‍ය ඉතිහාසයක් දරාගෙන ඉන්න පුද්ගලයෙක්. ඔව්. අනිත් එක මේ විශේෂයි මේ රෝහණ බද්දගේ මහත්මයා වෘතියේ නැටුම් ගුරුවරයෙක්. ඔව්. ඔහුගේ පළමු වෘතියේ නැටුම් ගුරු වෘතිය. රෝණ තක්ෂිලාවට පත්වීමක් ලැබලා ඉන්නේ නැටුම් ගුරුවරයා විදිහට. නැටුම් ගුරුවරයා විදිහට අවිල නාට්‍ය නිර්මාණය කරනවා. ඒ නාට්‍ය කියන ගීතයක් තමයි හෙලේනා ගීතය. ඔව්. ඒක මේ සරල ගීතයක් නෙමෙයි. ඒක නාට්‍ය ගීතයක්. නමුත් ඒක සරල ගීතයක් විදිහට ගායනා කරනවා ගුවන් විදුලියට. එතනින් තමයි ඔහු ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙන්නේ. එතකොට එතුමා මේ ලියපු එතුමා ජනශ්‍රුති ආශ්‍රයෙන් තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. සසඳ. දැන් මේක මුළු ලෝකෙම එක් අවස්ථාවක හොඳම ගීත 24ට මේ ගීතයක් වෙනවා. ඔව්. 90 දශකයේ අගභාගයේ වගේ. ඔව් ඒක කාලේ. ඉතින් මේක ඇත්තටම මේකේ තියෙන වෙන දෙයක් නෙමේ බුදුදහම තියෙන්නේ. ඔව්.
මේ ගීතේ පුරාම තියෙන්නේ බුදු දහම අටලෝ දහම මේ කරත්ත රෝග දෙක රැකෙන ලාභෝ වලාභෝ වයසෝ යසෝ ච නින්දා ප්‍රසන්න සුඛංච දුක්ඛං මේ මේක කැරකෙනවා මේ ජීවිතයක් වටේ ඉතින් හරි අපූර්ව උපමා උපමා තියෙනවා මේක තියෙන්නේ මේ ගැල් ඒ කියන්නේ කරත්ත පේලියක් යනවා එතකොට ඉස්සර තිබුණා ඒ කරත්ත යන තැම්ම 12න් 12ට තියෙනවා නවා තැම් පොළවල් දැන් කොළඹින් පිටත් වෙන ගැල් පෙළ පිලියන්දල තමයි එක නවා තැම්පලක් හැතැම්ම 12යි. එතනින් තව හැතැම්ම 12ක් ගියහම හොරණ. හොරණට හොරණින් පිටත් වුණාන් පස්සේ ආ ඉංග්‍රීසියට එහා. එහෙම එහෙම තමයි මේ හැතැම්ම 12න් 12 තමයි ඒක ආවේ. ඉතින් එක නැවතුම් පළක් තමයි නාරම්මල. නාරම්මල දත් කැකුලට ලත වෙනවා. නාරම්මල දත් කැකුලට කියන්නේ ඒ එතන තියෙන ඒවේ තියෙන පොඩි කඩ දාගෙන තේ වතුර කඩ එහෙම හැලප තම්බන ලෙවරියා ඈ තමයි තල පහක් වෙලා ඒ දත් කැකුලට එතන ඉන්නවා ලස්සන ගෑනු ළමයි ඒ ළමයා ඉන්න හින්දා ගොඩක් කරත්තකාරයෝ එතින්ටම යනවා ඒ කඩේටම යනවා නැත්නම් ඒ ස්ථානෙට මේ ඔය නාරම්මල ඔය වාරියපොළ කුරුණෑගල නාරම්මල නෙමෙයි නේද ඒ නාරම්මල ඒ නාරම්මල කියලා කිව්වා ඔව් ඒ කියන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවල නාරම්මල ඒ යන පේලිය හා ඒ යන පේලිය පැත්තට ඒ පැත්තෙන් කුරුණෑගලට යන කරත්ත පේලිය නාරම්මල තමයි ඒක දවසක් ලැගුම් ගන්න ලැගුම් ගන්න නාරම්මල දත් කැකුලට ලත වෙනවා දත් කැකුලට නාරම්මල ලත වෙනවා ඔව් ඒ කියන්නේ මේ අර ගෑනු ළමයා බලන්න මස්තකේන්ට මුතු කුඩේක නිලුම්මල අද මුතු කුඩයක් කියන්නේ අපිට බොහොම ගෞරව සම්ප්‍රයුක්තව අපි වට සම්පතන්නේ මාළුවට මස්තකේ කියන්නේ මාළුවනේ මාළුවාගේ මුතු කුඩේ තමයි නෙළුම්මල නෙළුම්මල යටට ගියාම හරියට මුතු කුඩයක් යටට ගියා වගේ ඉතින් මේක බොහොම මේ එහෙම ඒක මේ ගීතයේ තියෙන පදමාලාව බුදුදහමත් එක්ක සම්බන්ධ කරගෙන ඇහුවොත් වඩාත්ම මේ අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙනවා ඔබ පටන් ගත්ත තැනින්ම මේ කිසියම්ු කාරණාවක් මේ ඉස්මතු කරපු නිසා මට මේක අහන්න හේතුනේ මේ ඊළඟ මතක පදයට යන්න කලින් සම්බන්ධතාවලට දැන් සාහිත්‍යයක් නැහනේ සම්බන්ධතා සාහිත්‍ය කියන එක නැති වෙලා ඉන්නේ ප්‍රේමණීය සම්බන්ධතා ආදර සම්බන්ධතා මේ සියල්ල සාහිත්‍යයෙන් වියුක්ත වෙලා තියෙන එක දැනුවත් වුණොත් උත් සාහිත්‍යයක් ඇති මම හිතන්නේ රූප සංස්කෘතියක් ඇතුළේ නිර්මාණය වුණු යම් යම් කාරණා ටිකක් එක්ක තමයි ඒක ගොඩනගලා තියෙන්නේ හැබැයි අපි සාහිත්‍ය කියලා වර්ණගන්න හෝ අර්ථ දක්වන්න උත්සාහ කරන එක සහ පිළිගන්න එක නොවේද කියලා හිතෙන්න පුළුවන් හරියට නිකන් අර ඒක අංගෙටල් නාට්‍යයක් වගේ සමාන සම්බන්ධතාවෝ මේ සාහිත්‍යයෙන් මේ ආදරය ඈත්වීමේ ප්‍රතිවිපාකය අපි භුක්ති විඳිනවා මේ වර්තමාන සමාජයේ දැන් අද ආදරය නොලැබුණොත් තමන් බලාපොරොත්තු වෙන ආදරය ඒ යුවතියකින් තමන්ට නොලැබුණොත් පිහියෙන් ඇල්ලලා මරණ තත්ත්වයට සමාජයපත් වෙලා තියෙනවා කිරියල්ල මහවිද්‍යාලයේ උසස් පෙළ කලාපන්ති ඒ කුඩා දැරිවිය වතුර බොන්න ටැප් එක ළඟට ගිය වෙලාවේ එයාගේ ආදරය පැතු ශිෂ්‍යයා මෙයා අර ඇහුවා මෙයා බෑ කිව්වා ඇදලා අරගෙන පිහියෙන් එන්න මැරෙනකම් කැලණි විශ්වවිද්‍යාලයේ මදුවන්ති ගුණවර්ධන කියන ශිෂ්‍යයා එයාගේ ආදරවන්තයා අතින් ආදරවන්තයා ආදරය පසු කාලෙකදී ප්‍රතික්ෂේප කිරීම නිසා විශ්වවිද්‍යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී පිහියෙන් එනලා මරා දැම්මා වසන්ත ඔබේසේකරයන් සලිලු වර්ම කියන චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ඒ කතා වස්තුව ආශ්‍රයෙන් එතකොට අද සමාජයේ මේක විඳ ගන්න බෑ සංවේදී නෑ සංවේදී නෑ මිනිස්සු මම හිතන්නේ අද මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ රස්සා නැතිකමවත් මිනිසුන්ට කන්න බොන්න නැතිකමවත් රටේ සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැති එකවත් රටේ මුදල් වංචා කරන එකවත් ඒ කිසිවක් නෙවෙයි ප්‍රධානම දෙවෙනි ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ගෙන් මනුෂ්‍යත්වයේ ඈත්වීම මනුෂ්‍යත්වයේ නෑ මිනිසු තුල එහෙනම් ඉන්නේ තිරසනේ ඔව් මිනිසුන්ගේ තිරසන් ගති වඩාත්ම දැඩි විදිහට ඉස්මතු වෙච්ච භගවානුවක් අද පත්‍රයක් අරගෙන බැලුවොත් බලලා ඉවර වෙනකොට අපේ ලේ කුපිත වෙලා රාත්‍රියට නාලිකාවල ප්‍රවෘත්ති බැලුවොත් ඒ ප්‍රවෘත්ති ඉවර වෙනකොට අපි දැඩි කම්පණයටපත් වෙලා රැයට බත් කන්නත් බෑ ඒ තරම් බිහිසුණු දේවල් මේ රටේ සිද්ධ වෙනවා ඉතින් තමන් එක්ක එකට අවුරුදු ගානක් ආදරය කළා ඊට පස්සේ කසාද බැඳලා එක යහනේ ජීවත් වෙච්ච ස්වාමියාව භාර්යාව කොන්ත්‍රාත් දීලා මරා දානවා ස්වාමියාත් සමහරක් අවස්ථාවල භාර්යාවට වෙඩි තියලා මරලා දරුවන්වත් මරලා තමනුත් වසබීලා මැරෙනවා මේ ළඟදිත් එහෙම දෙයක් සිද්ධ වුණා සිය පවුලම ඝාතනය කළා අවසානයේ හක්ක පටස් එකක් කාලා මිනිස්සෙක් මළා මුළු මේ බිල්ල ගැලවිලා ගිහිල්ලා එහෙම ඉතින් එවැනි ඛේදවාචකයන්ට මේ පත් වෙන්නේ සමාජය මෙන්න මේ කියන කාරණාව මත ඒ නිසා එතකොට අද ඒ ආදරය ප්‍රේමය කියන එක සංගීතයෙන් සාහිත්‍යයෙන් ඒකට සංගීතයක්
අපි ඒකනේ මගුල් ගෙදරක වුණත් නේද සාජ්ජක් තියෙන්නේ නේද සංගීතයක් වාදනය කරන්නේ ඒවෙන් තමයි නිවුණු සිත් නමුත් අද ඒවැත් තිබෙන්නේ ඔය සංගීතයෙන් පුළුවන් මිනිස්සුන්ව භාවයන් වර්ග දෙකකින් අවුස්සන්න ඒක තමයි භාවයන් සමනය කරන්න පුළුවන් අනික තමයි භාවයන් ප්‍රකෝප කරන්න පුළුවන් මිනිසුන්ගේ රාගික හැඟීම් උත්සන්න කරවන්න පුළුවන් ඒව තමයි ඔය පිට්ටනිවල තියෙන්නේ මිනිසු හොඳට ගියේ මිනිස්සයා කැපිච්ච පණුව වගේ දඟලන තත්ත්වයට එන්නේ ඒ හැඟීම් අවුස්සන වේ භාව ප්‍රකෝපණය කරන නමුත් අමරදේවයන්ගේ සුනිලා එදසිංහයන්ගේ සින්දුවක් අහනකොට අපේ භාවයන් සමනය වෙනවා එතකොට ඒ ඒ දේවල් වලින් මිනිසු ඈත් වුණාම ඒ ආදරය ප්‍රේමය සාහිත්‍යයෙන් ඈත් වුණාම මිනිසු මුර්ගයන් බවට පත් වෙනවා ඒ නිසා එතකොට අද අපි විශේෂයෙන්ම මේ සමාජයේ වගකීම් යුත්තන් අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මෙතනින් මේ 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 සංවේදීකමක් නැති මිනිහා කොහොමද අපි සංවේදීකමක් නැති තිරසන මේ අවදි වෙලා ඉන්නේ තමන් තුල ඉන්න තිරසන කොහොමද මේක දමණය කරන්නේ කොහොමද මේක කරන්නේ ඉතින් ඒකයි අපි කියන්නේ මිනිසුන්ට හැමතිස්සෙම හොඳ ගීත අහන්න හොඳ කතා කියවන්න හොඳ නාට්‍ය බලන්න ඒ ඒ යම්කිසි සංවේදී බවක් මිනිස්සු හදවතට එකතු වෙන්නේ ඒ කලාත්මක අත්දැකීම තුලින් මේ මේක ප්‍රේමයේ මං හිතන්නේ මේ සැප කලාපය මේ නිර්මා ඇතුලේ මේ තියෙන ගීතයක් ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන කලාපය ඇතුලේ තියෙන යථාර්ථය වෙන්නේ නැති මේ ගීතේ තියෙන ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ. ඔව්. ඊළඟ මතක පදේ ඔබේ. ඔව්. මේ ඇත්තටම මේ විජේසිරි අමරතුංග කියන මේ ගීත රචකයා නිර්මාණය කළා ඊට පස්සේ ප්‍රවීණ සංගීතවේදී අමරසිරි පීරිස් තමයි මේ ගීතය සංගීතවත් කරන්නේ. ඉතින් සෝමතිලක ජයමහ කියන්නේ ඇත්තරම අපේ රටේ යම්කිසි යුගයක් නිර්මාණය කරපු සුනිල් ඉදිරිසිංහයන්, නන්දා මාලනී, එඩ්වඩ් ජයකොඩි මේ වැනි බොහොම කෘතහස්ත ගීත පරපුරක් නියෝජනය කරපු බොහොම ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ මේ මහාචාර්ය ආරියරත්නයන් එකපාරක් ඔහු ගැන වර්ණනාවක් කළා මේ මට මතකයි සෝමතිලක ජයමහ කියන්නේ ඒ යුගයේ නියෝජනය කරපු හොඳ වාග්ගේයක්කාරයෙක් කියලා. ඒ කියන්නේ ගී පදත් ඔහුගේ බොහෝ වෙලාවට ගායනයත් ඔහුගේ සංගීතයත් සංගීතයත් ඒකයි ඔහු වාග්ගේයක්කාරයෙක් කියලා හඳුන්වන්නේ. දැන් මේ ඊට වඩා වෙනස් මේ ගී පද වෙන කෙනෙක්ගේ වෙනත් කෙනෙක්ගේ ඉතින් මේ මේ මම හිතන්නේ අර රෝහණ බද්දගේ ශූරීන්ගේ සසද සසද ගීතයේ වගේම මේ මේකේ තියෙන්නේ බුද්ධ ධර්මය. අටලෝ දහම මේ ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ. ඔව්. ඒක දුකක් දැනෙන්නේ නැහැ. දුක් කරදර නැති දවසක දුර පේන්නේ නැහැ. යමෙකුට දුක කරදරයක් වුණාම තමයි එයාට දුර පේන්නේ. ඔව්. එතකම් පේන්නේ නැහැ. මොකද වෙන දැන් ආදරේ උණුසුම උණුසුම කියන එක හරි භයානක වචනයක්. ඒක නොයෙකුත් පැත්තට හැරින්න පුළුවන්. ඒක හොඳ පැත්තට හැරින්නත් පුළුවන්. ඒ බලාපොරොත්තු නොවන පැත්තකට ඒක හැරින්නත් පුළුවන්. ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ. හැබැයි ජීවිතේට දුක් කරදර කියන දේවල් තියෙන්නත් ඕනේ. ඒක තමයි යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඒක මේක හරියට බලේ වැඩිපුර ලැබුණාම පුද්ගලයාට ඔළුව නැහැ වගේ. ඒක බලයෙන් මත් වෙනවා. බලයෙන් මත් වෙනවා. බලය නැති වුණාම තමයි එයාට ටිකක් දුර පේන්න ගන්න. අර බලේ ඉන්නකොට නොපෙනිච්ච බොහෝ දේවල් දැන් පේන්න ගන්නේ. මට වැරදුනේ මෙතනින්. මට වැරද්දුවේ මෙන්න මේ අය. මට වැරදුනේ මෙන්න මේ අහවලුන් කියපු දේවල් අහපු නැති නිසා. නැත්තම් මගේ වටේ හිටපු මෙන්න මේ 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 කියපු දෙනෙක් මට කියපු දේවල් කරපු නිසා තමයි මට වැරදුනේ කියන එක මෙනෙහි වෙන්නේ. බලය අහිමි වෙලා හුදකලා වුණා. ඉතින් මේ මේ පදයට හරියට ඒ වගේ දුක් කරදර නැති දවසක දුර පෙනින්නේ. ඒ ජීවිතයක දුරක් දකින්නේ. ආදරයෙන් වෙලීලා ඉන්න දෙන්නේ අපි කියන ආදරේ අන්දයි කියලා. එයාට වෙන අවට ලෝකයක් පේන්නේ. ඒ ලෝකේ කොහොමද ඒක කොයිතරම් දිගද? ඒකේ මොන මොන දුක්ඛං කටලොද තියෙන්නේ? ඒක සැපේ කියන්නේ මොකක්ද? මේවා තේරුම් ගන්න නම් මිනිහෙකුට දුකක් කරදරයක් වෙන්න ඕනේ. දැන් මට දුකක් කරදරයක් වුණාම තමයි මගේ වගේ වටේ හිටපු යාළුවෝ කවුද කියන එක හඳුනගන්න පුළුවන් වෙන්නේ. අපේ ඥාති පරපුරේ කවුද මට ඇලුම් කළේ? ඒක මම සැපෙන් ඉන්න දවසක මට කවුදක්වත් පේන දෙයක් නෙමෙයි. මම ගෙදර සාදයක් ලෑස්ති කළොත් ඔක්කොම ඇවිල්ලා කාලා බීලා යයි. හැබැයි මම පහුගිය දවස්වල ගෙදර පඩිපෙළේ වැටිලා තුවාල වෙලා ලෙඩ ඇඳ ඉන්නකොට තමයි මේ මට තේරුම් ගියේ කවුද මට සත්‍ය වශයෙන්ම ආදරය කරන අය කවුද කියන එක. ඉස්සර මිනිස්සු මගේ දන්නේ කට ගන්නවට මේ වෙන්නේ නැද්ද කිව්වේ නෑ යෝයි වේයෝයි මියෝයි විශ්වාස කරන්න දෙයි කියලා. නෑ යෝයි ඈ යෝයි. ඒක මං හිතන්නේ ප්‍රාදේශීය ජනවරත් එක්ක වෙනස් වෙලා. ඔව්. මර පැත්තට යදි වේයෝ වෙලා ඈ යෝ කියලා තිබුණා.
ජරකයේ මේ 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 කියන්නේ ඇතුලේ ජීවිතේ මේ 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 ගෘහය මේ 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 දේවල් වැඩි එළියට ඇවිල්ලා නැහැ. කොහොමද මේ ගෙදර ඇතුල කියන්නේ ජීවිතේ මේ දේවල් කලමනාකරණය කරගන්නේ මේ වේදිකාව රංගන ශාස්ත්‍රය ඊට පස්සේ ඔබේ වෘත්තිය පසුබිම මේ මේ හැම එකකින්ම පරිබාහිරව ඒක ඇතුලේ ඔබේ භූමිකාව කොහොමද? ඔව් ඒක ඉතින් බොහොම සුන්දරයි. මොකද මගේ මේ භාර්යාව රැකියාවක නියුක්ත වෙන්නේ නැහැ. අංග සම්පූර්ණ ගෘහණියක්. ඉතින් මට දියණියක් සහ පුතෙක් ඉන්නේ. ඒ දෙන්නම හැබැයි කලාවට හරි සමීපයි. දැන් මගේ දුව ඉගෙන ගත්තේ විද්‍යා විෂයන්. නමුත් මම ඇයව නැටුම් පන්තියකට ඇතුළත් කළා. එතකොට බොහොම දක්ෂ විදිහට ඒ නර්තන ශිල්පී ඉගෙන ගත්තා. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ උපාධිය ලැබලා ඇය දැන් මේ ඒ කෙමිස්ට්‍රි කියන්නේ ඒ විෂය කලේ රසායන විද්‍යා විෂය ඊට අදාළ වෘත්තියක් කරන පුද්ගලික සමාගමක ඒ දිනේට පුතෙක් ඉන්නවා. දැන් අවුරුදු 4ක් වයසේ කෙනෙක් මගේ මුණුපුරා. මුණුපුරා. එතකොට ඒ වගේම මගේ පුතා බොහොම සංගීත භාණ්ඩ වාදනයට හරි දක්ෂයි. එයාට ඉගෙන ගන්න ඕනේ නැහැ. සංගීත භාණ්ඩයක් අතට අරගෙන එහෙට මෙහෙට කළා එහෙම ඇද ඇද ඉඳලා ඔබලා ටික වෙලාවකින් ඒ ඔයකින් ඕනෑම ගීතයක් එයාට පුළුවන් වාදනය කරන්න. එච්චර දක්ෂයි ඒක. නමුත් එයත් කළේ විද්‍යා විෂයන්. මොරටු විශ්වවිද්‍යාලය තාක්ෂණ මේ විෂය ඉගෙනගෙන දැන් එයත් පුද්ගලික ආයතනයක සේවය කරනවා. ඊට වඩා විශේෂත්වයක් තියෙනවා. දැන් මගේ නිවසට එහා පැත්තේ තමයි මගේ මහගෙදර කියන්නේ තාත්තා අම්මා ඉන්නේ ගමනේ. ගමනේ. ඔව්. ඉතින් එතකොට ඒ ගෙදරත් ඒ කියන්නේ අපේ පවුලේ ඉන්නේ මමයි මල්ලි විතරයි. ඔව්. මල්ලි බඳුනේ හමුදා සේවයට. ඒ නිසා බොහොම ගෙදර ඉන්න වෙලාවල් අඩුයි. ඔහු දැන් වවුනියා ප්‍රදේශයේ සේවය කරන්නේ හමුදාවේ මේ බ්‍රිගේඩියර් කෙනෙක් වශයෙන්. ඉතින් නිවාඩු ඇත්තේම නැහැ. එතකොට ඒ නිසා මේ මේ අපේ දරු පරපුරත් එක්ක අපේ අම්මා තාත්තා බොහොම සමීපයි. එතකොට හැමතිස්සෙම දැන් මම කියන්නේ පරම්පරා හතරක් එකට ජීවත් වෙනවා. අම්මා තාත්තා එක පරම්පරාවක්. මමයි මල්ලි ඊළඟ පරම්පරාව. මගේ දුව පුතා මල්ලිගේ පුතා ඊළඟ පරම්පරාව. අර මුණුපුරා හතරවෙනි පරම්පරාව. ඉතින් අද කාලේ එහෙම පරම්පරා හතරක් ඉන්න පවුල් මං හිතන්නේ හරි අඩුයි. ඉතින් ඒක එක්තරා විදිහට මං හිතනවා වාසනාවක් කියලා මගේ තාත්තගේ අම්මගෙත් ඒ තමන්ගේ පුතා ඒ පුතාලගේ දුව පුතා ඒ දුවගේ පුතත් එක්ක දවස ගෙවනවායි කියන්නේ ඒක බොහොම සුන්දර ජීවිතයක් ගෙවීමක් කියලා මං විශ්වාස කරනවා. බතකා ඉවරයි ඊළඟ මතක පදේ මේ එන්නේ අතරම මේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරින් නිර්මාණය කරනවා වීර පුරං අපු චිත්‍රපටිය. ඔව් මේ පරාක්‍රම කොඩිතුවක්කු රචනයක් නේද මේ ගීතේ? ඔව් ගීතේ රචනා කරන්නේ පරාක්‍රම කොඩිතුවක්කු. ඒ වගේ මේ චිත්‍රපටියේ සම්පූර්ණ සංගීත නිර්මාණය කළේ ආචාර්ය ප්‍රේමසිරි හේමදාසයන්. මේ ගීතේ ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සංගීතවේදී සුනිල් ඉදිරිසිංහ ශූරින් විසින්. මම හිතන්නේ මේක 1848 අවුරුද්දේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ පුරං අප්පු කියන අපේ ජාතික වීරයා එයා මෙහෙව්වා කෙරෙල්ලක්. ඒ කෙරෙල්ල පිළිබඳව නිර්මාණය වෙනවා ඒ චිත්‍රපටියත් වීර පුරං අප්පු කියලා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගතින් එහි එන ගීතයක්. නමුත් මේක මට මතක් වුණේ 1848 මේ ගීතය එදා වගේම ගැලපෙනවා අද කාලෙටත්. දැන් මේකේ එක පදයක් තියෙනවා ඉංග්‍රීසි හරකා කියලා. ඉංග්‍රීසි හරකා කියලා. එතකොට අද ඉංග්‍රීසි හරක වෙනුවට ඉන්නේ සිංහල හරකෙක්. සිංහල හරකා ඉන්නේ මේ එච්චරයි වෙනස් වෙලා තියෙන්නේ. මොකද මේ මේ 48 අවුරුද්දේ මේ මේ කැරැල්ලට ප්‍රධාන හේතු වුණේ ඉංග්‍රීසි ආණ්ඩුව අපේ මහජනතාවකින් මිනිස්සුන්ට ඔරොත්තු නොදෙන බදු වර්ග හදලා බදු අය කරන්න ගත්තා. බලු බද්දක් හැදුවා. ගෙදරක බල්ලෙක් හදනවා නම් ඒ බල්ලගෙනුත් බදු අය කරන්න ඕන. ඒ නිසා මේ ගීත රචකයා පරාක්‍රම කොඩිතුවක්කු ලිව්වා තනේ තියෙන කිරි ටිකටත් බද්දා. ඒ අම්මලට තමන්ගේ තනේ තියෙන කිරි ටිකටත්. ඉතින් ආණ්ඩු කියන්න පුළුවන් මේක වැරදි නෑනේ. දැන් පිටිගින්නනකොට පිටරටින් අපි ඒකට ආනයන බදු ගහනවා නම් තනේ තියෙන කිරි ටිකටත් බදු ගහන එක අසාධාරණයක් නෑ කියන එක කියන්න පුළුවන් නේ. කොහොම නමුත් ඒ බදු බර දරා ගන්න බැරි වෙච්ච මිනිස්සු ඒ විරෝධය ප්‍රකාශ කළා. නානා ප්‍රකාර බදු. දැන් ඒ නිසා තමයි අත්‍තරම 1848 කෙරෙල්ල පටන් අරගෙන අවුරුදු 100කට පස්සේ තමයි ඉංග්‍රීසියෙන් පළව හරින්න අපිට පුළුවන් වුණේ 948 අවුරුද්දේදී. නමුත් ඒ 48 තිබිච්ච ඒකම තමයි මේ අදත් වෙන්නේ කියන එක පොඩි දවස්වල ප්‍රවෘත්ති යවුවාම පත්‍ර බැලුවාම මේ නානා ප්‍රකාර බදු. අපි දන්නේ නැ මොන මොන බදු අපෙන් අය කරනවද කියලා.
නමුත් අපි බදු අය කරලා දැන් පහුගිය දවස්වල ලොකු පුරාජේරුවක් ඇති වුණා මේ ලක්ෂ 15ට වැඩි ආදායම් ලබන අයගෙන් තමයි පොලි ආදායම් ලබන අයගෙන් විතරයි බැංකු ගිණුම් වලින් බදු අය කරන්නේ ඔව් නමුත් බැංකුවෙන් එන වාර්තා අරගෙන බැලුවාම ඉතිරි කිරීමේ හැම ගිණුමකින්ම පොලියෙන් 5% කපලා බද්ද ළමා ඉතිරි කිරීම ගිණුම් දරුවෙක් උපන්නාම බොහෝ විට නෑදෑය කරන දෙයක් තමයි බැංකුව රුපියල් 5000ක් එක දාලා ඒක තෑගි දෙනවා උපන් දිනේ ඊළඟ උපන් දිනේ ඒත් අම්මා තාත්තා ඒක දැන් හම්බෙච්ච තෑග්ගනේ දැන් මේක දාගෙන යන්නේ පෙ අම්මා තාත්තා අර හම්බෙන පඩියෙන් ඉතින් ඒක දාගෙන යනවා ඉස්සරහට ඒකට හම්බෙන පොලියනු 5% කපලා දරුවන්ගේ මුදල් වලින් එතකොට විශ්‍රාම ගිය පුද්ගලයා විශ්‍රාම වැටුපක් අරන් ඒක දැම්මනම් ඒකෙනුත් කපලා බැංකුවට සල්ලි දැම්මත් කපනවා බැංකුවෙන් සල්ලි ගත්තත් කපනවා එතකොට මේ මේ මෙවැනි බදු එතකොට අද කාලේ අවුරුදු 18ට වැඩි හැම කෙනෙක්ම බදු ලිපිගනුවක් විවෘත කරගන්නේ කියලා දැන් වීම්දා අවුරුදු 18 කියන්නේ මොකද්ද අවුරුදු 18 කියන්නේ ළමයෙක් ඉගෙන ගන්න වයස උසස් පෙළ පන්තියක ඉන්න ළමයෙක්ගේ වයස තමයි අවුරුදු 18 එතකොට අවුරුදු 18 දී උසස් පෙළ හදාරලා අවුරුදු 19 දී ප්‍රතිඵල ඇවිල්ලා අවුරුදු 20 දී විශ්වවිද්‍යාලයට යන ශිෂ්‍යයා අවුරුදු 25 දී තමයි විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නේ එතකන් ඒගොල්ලෝ ශිෂ්‍යයෝ කිසිම ආදායමක් ලබන අය නෙවෙයි එතකොට මේ ශිෂ්‍යයන්ගෙනුත් බදු අය කරන නීති යම් පනවලා තියෙනවා එතකොට පහුගිය දැන් පහුගිය දවස්වල අපි ලොකු සාකච්ඡාවකුත් තිබුණා මේ ටෙලිනාට්‍ය කලාවෙන් අය කරන බදු සම්බන්ධව ඒක පසුකාලීනව කියනවා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමා මැදිහත් වල ප්‍රශ්න විසඳුවයි කියලා අපි දන්නේ නැහැ ඒක මොන ආකාරයකට විසඳුවාද කියලා. ආ. නමුත් ඒ වෙහෙත් ප්‍රශ්න තියෙනවා. ආ. ඒ නිර්මාණවල අයිතිය සම්පූර්ණයෙන් විකුණුවොත්ද මේක අහෝසි වෙන්නේ? අයිතිය සම්පූර්ණයෙන් විකුණන්නේ නැහැ ලින්ටිල් නාට්‍යයක් ආයතනයකට. ඔව්. ඒක දෙන්නේ බද්දට යම්කිසි කාලයකට දෙන්නේ. එහෙම කළොත් ඒ බද්දට අහු වෙනවද? ඒ පතාම නිශ්චිත නැහැ. කොහොමද? එතකොට දැන් මේ ආකාරයට ගත්තොත් එහෙම විවිධ බදු වර්ගවලින් ජනතාව පෙළෙන සංස්කෘතියක් එහෙම සමාජ වටපිටාවක් තමයි මේ අද වෙනකොට ඇති වෙලා තියෙන්නේ. 948 තත්ත්වය 2018 අද සර්වකාලීනයි වගේ වෙලා තියෙනවා. එතකොට මේකත් අර නාට්‍ය කලාව වගේ හැම කාලෙටම ඇති වෙන දේවල්. ඉතින් මං ඒ හිඳ තමයි මං කිව්වේ මේ මේක මේ කියන්නේ මහජන විරෝධය බදු කෙරෙහි තිබිච්ච මහජන විරෝධය තමයි 48 මේ චිත්‍රපටයේ මේ ගීතයෙන් නිර්මාණය කළේ. අද එවැනි මහජන විරෝධයක් ඇති වෙලා තියෙනවා රට පුරාම නොයෙකුත් ආකාරයෙන් ඒක අපිට ඕනනම් සමීක්ෂණ කළොත් එනකට ගිහිලා මිනිසුන්ගෙන් ඇහුවොත් එහෙම ලැබෙන පිළිතුරු වලින් අපිට තේරුම් ගන්න පුළුවන් කාටත් මේක දැනෙලා තියෙනවා මේ බදු බර කියන එක හැමෝටම හැම දෙයකින්ම බද්දක්. වේදිකා නාට්‍යයක් පෙන්වුවොත් ඒකිනුත් බද්දක්. ඊට පස්සේ පසුගිය කාලේ පස්සේ වයින් කළයි කියලා කියනවා අපි දන්නේ නැහැ කොහොමද අයින් වුණේ කියලා. පොතක් ලියලා ලැබෙන කතෘභාගය තියෙනවා. ඔව්. දැන් මිනිස්සෙක් ජීවිතේටම ලියන්නේ සමහරවිට එක පොතක් වෙන්න පුළුවන්. තමන්ගේ අත්දැකීම් ලියලා එක පොතක් ලියනවා. ඒතර ඒකෙනුත් බදු අය කරන එක. එතකොට අපි හැමදාම නාට්‍ය කරන්නේ නෑනේ. මම මලු මගේ මුළු ජීවිතේටම තාම කරලා තියෙන නාට්‍ය හතරයි. වේදිකා නාට්‍ය. එතකොට ඒකෙන් ලැබෙන ආදායම මම කිව්වා වීදම් ගන්න හැටි. සොච්චමක් අරගෙන 25 දෙනෙක් අතර බෙදලා මිනිසුන්ට කන්න බොන්න දීලා. එහෙම නෙමෙයි මේක පවත්වාගෙන යන්නේ. හරිනම් මේවා පවත්වාගෙන යනවාට අපිට දෙන්න ඕනේ බදු මේ දෙන්න ඕනේ ආධාර දෙන්න ඕනේ අපිට. අපිට රජයෙන් ආධාර කරන්න ඕනේ මේ නාට්‍ය පවත්වාගෙන යන්න. රඟපාන අපිනුත් සිරු ශිල්පීන් බද්දට යටත් කරලා තියෙනවා. එතකොට මේ රඟපාන වේගෙන අපි දවස් 365ම රඟපාන්නේ. ඔව්. එහෙම රඟපාන නාට්‍ය හදෙන්නේ නැහැ නේ ලංකාවේ. මාසෙකට මං කෝ එක දවසක් අපිව ගෙනල්ලා රූගත කිරීම කළා. ඒක කොටස් 20ක් අතර බෙදා හැරලා. දවස් 20ම ටීවී එකේ අපි ඉන්නවා. නමුත් අපි රඟපාලා තියෙන එක දවසයි. එතකොට ඒ දවසට හම් වෙන සොච්චමිනුත් බදු අය කරන තත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා එතකොට මේ 2018 සමාන වෙනවා අර 1848 කැරැල්ලට හේතුභූත වෙච්ච කාරණාත් එක්ක. ඒකයි මම කිව්වේ එදා ඉංග්‍රීසි හරකා. අද සිංහල හරකා කියන පදේ විතරයි වෙනස් වෙන්නේ. ඒ බදු කෙරෙහි ජනතාවගේ තිබිච්ච විරෝධය පෙන්වුම් කරන බොහොම අපූර්ව ගීතයක් හැටියට මේ ගීතේ මම අගය කරනවා. මතක පදවලට විරාමේ තියන්න අවශ්‍යයි. අද ජනක් ප්‍රේමලාල් ජනකයට මතක පදවල මේ සහභාගී වීම ගැන ස්තුතිය පිරිනමන්න ඕනේ. මට මේ අමතරව කිසිම දෙයක් අහන්න නැහැ. දැන් රජගහේ නාඩගම කන්න දෙනවා නම් අපට බොන්න දෙනවා නම් මොනකින් ගෙඩියද තව ඕනේ කියන්නේ කියන ගීතය තමයි ඊළඟ මතක පදේ. ඒක තමයි මේ ජනකයේ අවසන් මතක පදේ. ඔබේම නිෂ්පාදනයක් නිර්මාණයක්. ඒ අතරේ මේ
දැන් අපි ඉස්සල්ලා කිව්වා මේ මේ වෙලාවට මේ කියන්නේ මේ කාලයට උචිතයි මෙන්න මේ මේ නාට්‍ය ටික පෙන්වන එක මොකද මේ ඊළඟට මේ කියන්නේ මේ මොහොතටම තමයි වටින්නේ රාජ කපූර් රජගහේ නාඩගම් මේ වගේ නාට්‍ය පෙන්වන එක අබුද්දස්ස කොලමත් සර්වකාලීනයි ඒක නිසා ඕනම වෙලාවකට වටිනවයි කියලා දැන් මේ මොහොත ගැන සිවිල් පුරවැසියෙක් විදිහට මං කැමති ජනකයගෙන් දැනගන්න මේ 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 නිර්මාණ කරුවන්ගේ පාර්ශවයෙන් මොන වගේ මේ වෙනසක් සිදුවිය යුතුයිද අවසන් මතක පදය ඒකම අපි කතා කරගෙන යමු. ඔව්. දැන් නිර්මාණ කරුවන් ඕනෑම විෂයක් සම්බන්ධව කරන්නේ මොකද්ද? තමන් ලබන්නා වූ අත්දැකීමක් ඒක පොදු සමාජ අත්දැකීමක් බවට පත් කරනවා. තමන් දකින දෙයක්, තමන් අහපු දෙයක්, තමන් විඳපු දෙයක් ඒක අන් අයට බෙදලා දෙනවා තමන්ගේ මාධ්‍යයෙන්. ගීත රචකයා ගීතයෙන්, කතා කරුවා නව කතාවෙන්, කිටි කතාවෙන්, නාටකරුවා නාට්‍යයෙන්, ටෙලි නාටකරුවා ටෙලි නාට්‍යයෙන් එහෙම ඒ තමන් ලැබූ අත්දැකීම බෙදා හරිනවා. එතකොට ඒක තුලින් සමාජයට යම්කිසි මහා විශාල අපි කියන්නේ මේ පණිවිඩයක් දෙනවයි කියන එක නෙවෙයි. පණිවිඩයක් දෙන්න නම් පුළුවන් අපිට ප්‍රකන්තුරු මාර්ගයෙන්, නැත්නම් ටෙලිෆෝන් එක මාර්ගයෙන්. එහෙම නෙමෙයි, සමාජයේ දැනුවත් කිරීමක්. මේ බොහොම විශාල වශයෙන් ඒක මං හිතන්නේ ඔය විදේශ රටවල ගත්තත් වික්ටර් හාරා වැනි පුද්ගලින් එහෙම බොබ් ඩිලන් ලා ටෝල් බෙස්ට් වැනි නාට්‍යකරුවන් එහෙම මහ විශාල යුග මෙහෙවරක් කරපු කලාකරුවෝ. එතකොට අද සමාජයේ අපිට එවැනි ආකාරයක සමාජය දැඩි විදිහට දැනුවත් කරන නිර්මාණ බොහොම අල්ප වශයෙන් තමයි බිහි වෙන්නේ. දැන් වේදිකා නාට්‍ය කලාව ගත්තොත් මේක බොහොම නිකම් සරල රොබ කිව්වා වගේ ඊරෑ ප්‍රවෘත්ති වලට කියපු දේවල් අද කියන. එතකොට ඒක සමාජයේ දැනුවත් වීමක් වෙන්නේ නැහැ. මිසු දන්වල මේක ඊරෑ කියන දේ ඊරෑ රූපවාහිනිය කියලා පිළිණු පොතක් විතරයි. ඉවරයි. එතකොට එහෙම හරසුන් නිර්මාණ බිහි වෙනවා මිසක්. එතකොට ටෙලි නාට්‍ය ගත්තත් දැන් ටෙලි නාට්‍ය මම හිතන්නේ කලින් ටෙලි නාට්‍ය නිර්මාණය කරපු නිර්මාණකරුවෝ අද බොහෝ දෙනෙක් මේක අත්හැර දාලා ගිහිල්ලා. පරාක්‍රම නිරියැල්ල වෙනි අය, පරාක්‍රම නිරියැල්ල, බර්ට්‍රම් නිහාල්, සුදත් මහදිවුල්ලව, සුදත් රෝහණ, එවැනි අශෝක හඳගම, ජයන්ත චන්දසිරි, ඒ කවුරක්වත් අද ටෙලි නාට්‍ය කරන්නේ නැහැ. මොකද මේක කරලා ඒ ටෙලි නාට්‍ය තැනකට දෙන්න බෑ. ඒ යන මුදලට ගන්න අඩු ගණන් වලට නාට්‍ය ඉල්ලනවා. එතකොට මේ දේවල් කරගන්න බෑ. එතකොට එවැනි සෝදාපාලුවක් මේ නිර්මාණකරුවන්ගේ පාර්ශවයෙන් සිද්ධ වෙලා වෙමින් පවතිනවා. ඒ නිසා එතකොට යලිත් මොනවා හරි මේවට විසඳුම් ලැබිලා මේ එදා හොඳ නාට්‍ය නිර්මාණය කරපු මේ නාට්‍යකරුවන්ට නැවත ඒ නාට්‍ය නිර්මාණය කරන්න. දැන් අද ඇහුවොත් එහෙම අලුත් ගීත දැන් බොහෝ පසුගිය කාලේ කියවෙන තමයි. ඉතින් අපි දැන් ගීත එහෙම සීඩී එහෙම අපි කරන්නේ අලුත් අලුතෙන් ගීත කරන්නේ. කියපු ගීත ටික නාලිකා වලින් මේ විකාශ කරගෙන මේ කොහොම කොමරි YouTube එකකින් හරි මේ මිනිස්සු යයි. මොකද අලුතෙන් කරලා ඒ CD එකක් වෙළඳපොළට දානකොට එදා රාත්‍රියේ මේක ඩුප්ලිකේට් එක විකිනිලා ගහලා විකුණලත් ඉවරයි. ඉතින් අලුතෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එහෙම කරගත්තොත් මිසක් අපි අලුතෙන් ගීත හදන්නේ නැහැ. නාට්‍යකරුවෝ අපි අලුතෙන් නාට්‍ය කරන්නේ. ටෙලි නාට්‍යකරුවෝ අපි අලුතෙන් ටෙලි නාට්‍ය හදන්නේ නැහැ. එතෙන්ට පත් වෙලා තියෙනවා නම් ඒක ලොකු ආර්ථිකයේ නැත්නම් මුළු රටේම ලොකු හිඩැසක් හිටින ස්ථානයක් බවට පත් වෙනවා. ඒ නිසා මේවට විසඳුම් අවශ්‍යයි. ඒතර මේවා කලාකරුවන්ගේ හඬක් පමණක් නෙමෙයි, ඒ හඬට සවන් දෙන දේශපාලන පද්ධතියේ අවධානය යොමු වෙන බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු වෙන. නෑ, මේ මිනිස්සුන්ගේ බදු අය කරන එක අසාධාරණයි. මේවා ඉවත් කරන්න ඕනේ. මිනිසුන්ට ගෙම් බදු අය කරන එක නෙමෙයි, මේ මිනිසුන්ට කොතනින් හරි සල්ලි ටිකක් හොයලා දෙන්න පුළුවන් නම් මේ මුදලින් මේ මුදල් ටික අරගෙන ආයි නාට්‍යයක් කරන්න. එහෙම දැන් ක්‍රිස්තුපූර්ව 4 සියවසේ ග්‍රීසියේ නාට්‍ය කලාව දියුණුනේ එහෙමයි. ග්‍රීසියේ හිටියා හෙරෝත් කියලා රජ කෙනෙක්. ඒ රජුරු හරි ආසයි නාට්‍ය බලන්න. රජුරු කෙටි කාලයක් තුල ග්‍රීසියේ නාට්‍යකරු හදාපු හැම නාට්‍යයක්ම බැලුවා. ඊට පස්සේ කාලෙක දැන් නාට්‍යකරු නාට්‍ය හදන්නේ. ඊට පස්සේ රජුරු කතා කරලා එහුවා, "ඇයි උඹලා නාට්‍ය කරන්නේ නැත්තේ?" ඒතර නාට්‍යකරු කිව්වා, "මේ රජතුමනි, අපි ටික කරන්න අපි ගාව සල්ලි නෑ. අපි නාට්‍ය කලින් හැදුවට අපි ඒවෙන් සල්ලි හම්බ කරගෙන නෑ. අලුතෙන් නාට්‍ය හදන්න අපි ගාව සල්ලි නෑ." මේක අහපු රජුරු මොකද කළේ? කැඳවුවා ව්‍යාපාරිකයන්. රජයට බදු ගෙවන ව්‍යාපාරිකයන්. කැඳවලා කිව්වා, "බල හැම කෙනෙක්ම මේ නාට්‍යකරුවන්ට සල්ලි දෙන්න ඕනි. බදු සහන දෙනවා. එතකොට ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ නෑ. ආණ්ඩුවට ගෙවන බද්ද
ඔයා වීදම් කරන්න මේ නාට්‍යකරුවාට. ඔබ වීදම් කරන්න අහවල නාට්‍යකරුවාට. එහෙම කියලා නාට්‍යකරුවට බෙදලා දුන්න ව්‍යාපාරිකයන්ට. අන්න රටේ නැවත නාට්‍ය හැදෙන්න පටන් ගත්තා. ඒ අනුග්‍රහය අවශ්‍යයි. ඒ අනුග්‍රහය නැතුව කලාවක් උදකලාව දිනු වෙන්නේ නැහැ. 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 ඒ සියලු දේවල් ඒවා ජාතික ප්‍රතිපත්තියකින් රාජ්‍ය ප්‍රතිපත්ති මත රජයේ ක්‍රියාකාරීත්වයෙන් ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. දැන් අපේ රටේ ඇත්තම වේදිකා නාට්‍ය කලාව පවත්වාගෙන යන ආකාරය දැක්කොත් ඔබට ඒ පිළිබඳව වෙනම වාර්තා වැඩසටහනක් කරන්න පුළුවන්. මේ නාට්‍ය පෙන්වන විදිහ අතිශය ප්‍රාථමික අතිශය දුෂ්කර පසුබිමක ඉඳන් තමයි මේ නාට්‍ය කලාව පවත්වාගෙන යන්නේ. ඉතින් මේ දේවල් වලට මොන මට්ටමකින් හරි විසඳුම් ලැබිලා මේ තිබෙන සංස්කෘතියේ මේ හැඩතල වෙනස් කරගත්තේ නැත්නම් මේව තව තවත් වලපල්ලට යනවා මිසක් මේක දියුණුවක් කවදක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේවා කලාකරුවන්ට පමණක් තනිව කළ හැකි දේවල් නෙමෙයි. කලාකරුවන්ට පුළුවන් යෝජනා කරන්න, ඒ යෝජනා වලට පිළිතුරු ලැබෙන දේශපාලන අධිකාරියක මැදිහත් වීම අවශ්‍ය වෙනවා මේ කලාව දියුණු කරගන්න. අර මම කිව්වේ හෙරොඩ් වැනි රජවරුන්ගේ අවශ්‍යතාවය යලි යලි දැනෙන කාලයක් මේ. මේ ගීතය ගැන යමක් කියනවද? ඔව්, දැන් අපි මේ අහන්නේ අවසන් ගීතය. මෙය මේ රජගහේ නාඩගම කියලා එයත් මගේ තාත්තා රචනා කළ ශ්‍රීසේන ප්‍රේමදාස මහත්මයා. මේ නාට්‍ය සංගීතය කළේ ජානක ෆොන්සේකා. අපූර්ව ගීතයක්. මේ කන්න දෙනව නම් අපිට, බොන්න දෙනව නම් අපිට, මොනකින් ගිලීද තව ඕනි කියන්නේ. දැන් මේක බොහොම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. මේ පාර්ලිමේන්තුවේ පවා කියුණා. ඒ වගේම පත්‍ර කාටුන් වල මේ ගීතය ඇතුළත් විවිධ ආකාරයට එක එක්කෙනාට මේ ප්‍රහාර එල්ල කළා මේ ගීතේ හරහා කාටුන් මාර්ගයෙන්. සමහරු මේක මේ නාට්‍ය පෙන්නපු කාලේ කිව්ව දෙයක් තමයි මේ ජාතික ගීතත් වඩා දැන් මිනිස්සු දන්නේ කන්න දෙනව නම් ගීතිකෝ. හැමෝම ඔය විනෝද ගමනක් යනකොට හරි මේ සාදවල පාටිවල හැම එකම මේ ගීතය වාදනය වුණා. මේකේ අර්ථ සත් රසය සහ ශබ්ද රසය කියන මේ දෙකම ඉතාමත්ම ප්‍රබල මට්ටමකින් තියෙනවා. මම හිතන්නේ ඒ ජනප්‍රියත්වයට ඒකයි හේතුනේ. අර්ථ රසය වශයෙන් ගත්තොත් අද සමාජයේ වැටලා තියෙන තැන, අද සමාජයේ කන් මිනිස්සුන්ට කන්න දෙනව නම් බොන්න දෙනව නම් වෙන මොන කෙංගිඩියක්වත් මිනිස්සු ඉල්ලන්නේ නැති. මේක හොඳ දේශපාලන සටන් පාඨයක් නේ. ඡන්දයක් එන්න ලං වෙනකොට බඩු මිල අඩු කරනවා. ඡන්දයක් එන්න ඔන්න බින්න කියලා තියදී ඔන්න බියර මිලත් අඩු කරනවා. කන්න දෙනව නම් බොන්න දෙනව නම් මිශ්‍රතාව මොනවද ඕනි කියන්නේ? සාර ධර්ම බඩු බල්ලට ගියාදින් ඒ මුකුත් ඕන්නේ. සංස්කෘතිය වලපල්ලට ගියාදින් ඒ එහෙම කියන්නේ අපේ රටේ නිකන් අර බල්ලෝ මරලා හරි සල්ලි හොයාගත්තොත් ඉහලින් වැජෙන්න පුළුවන් කියන සංස්කෘතියක් බිහි වෙලා තියෙන කාලෙක තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. නාට්‍යයට මේක ජනප්‍රිය වෙන තව හේතුවක් කියලා මම හිතනවා. ඒ අර්ථ රසය වගේ මේක තියෙන ශබ්ද රසය, ඒ කියන්නේ මේක ගීතය අහන කෙනෙකුට නොතේරෙන දෙයක්. අහන කෙනෙකුට ඒක වැටහෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. නමුත් මේකේ ගීතයේ අභ්‍යන්තරයේ ඇතුළත තියෙනවා අපේ මහා ජන සම්ප්‍රදාය, අපේ පහත රට ශාන්ති කර්ම බලිතොවිල් වල බොහොම ජනප්‍රිය අංගයක් තමයි මේ බෙරවාදනය සහ ගායනය. බෙරවාදනය වෙනවා, ගායනා කරනවා. දෙන දෙන නා දෙන 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 දෙනෝ නාඩෙන් දෙන 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 දෙනෝ. ඒකම තමයි මේ ගීතය. කන්න දුන්නේ නැතත් අපිට කමක් නැහැ, බොන්න දුන්නොත් ඒ ඇති දොසක් නැහැ. ඉතින් ඒ ශබ්ද රසය මේ ගීතේ සංගීත අධ්‍යක්ෂණයේදී මුසු කර ගැනීම මම හිතනවා මේක ජනතාව අතරට වේගෙන් යන්න හේතුණයි කියලා. ඉතින් විශේෂයෙන් අද දවසේ මම මේ ගීතේ තෝරගත්තේ, දැන් අලුත් විෂයක් එනවා උසස් පෙළ කලා විෂය ධාරාවට, ප්‍රාසංගික කලා කියලා. ඒතකොට ප්‍රාසංගික කලා ගායන වාදන නර්තන සියල්ල එකතු වෙච්ච ප්‍රාසංගික කලා. ඒ විෂයට නිර්දේශිත ගීතයක් විදිහට මේ ගීතේ තෝරගෙන තියෙනවා. ඒ නිසා දැන් අද කාලේ මේ නාට්‍ය වේදිකා ගත වෙන්නේ නැහැ. නමුත් දැන් ඉදිරියට අපේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ ගීතය අහන්න අවශ්‍ය වෙනවා. එතකොට මම විශ්වාස කරනවා අද දවසේ මේ වැඩසටහන අහන කාටත් හොඳ අවස්ථාවක්. එහෙම යම්කිසි ආකාරයක ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට මේ ගීතය අහන්න අවශ්‍ය නම් ඉදිරියට මම විශ්වාස කරනවා සිත FM වෙත කතා කරලා මේ ගීතය අහන්න පුළුවන් වෙයි. මම ඒකයි අද මේ ගීතය තෝරගත්තේ. හොඳයි, ස්තුතියි ඔබට ඔබේ පැමිණීම සම්බන්ධයෙන්, ඔබේ ජීවිත මතක පද, ඒ වගේම ගී පද මතක අවදි කරන්න ආවට. හොඳයි. විසිර ගිය සිතුවිලි
කරන විට පැමිණිලේ සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද.